දැන් අපි ඉගෙන ගත්ත නේද ප්‍රතිපාණි විශ්ලේෂණය කරන්නේ කොහොමද කියලා. ඒතර සරලයක ප්‍රතිපාණි කියලා අපි ඉගෙන ගත්තා විචල දෙකක් අතර විචල දෙකක් තියෙනකොට එක පරායත් විචලය ඇසුරින් පරායත් විචලය කොහොමද ස්වයත් විචලය ඇසුරින් පැහැදිලි කරන්න කියලා අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා බහුපද ප්‍රතිපාණි විශ්ලේෂණය යටතේ ස්වයත් විචල කිහිපයක් තියෙනකොට පරායත් විචලයේ විචලනය කොහොමද ස්වයත් විචාලේ කිහිපයක් අසරෙන් පැහැදිලි කරන්න කියලා. ඊට පස්සේ අපි මේ පාඩමේ ඉගෙනගත්ත වැදගත්ම කොටස තමයි අර සරලතම අඩුතම ක්‍රමය භාවිතා කරලා ඉවරලා සරල අඩුතම වර්ග කිරීමේ ක්‍රමය භාවිතා කරලා ඉවරලා මොකද්ද ප්‍රතිපාණ සංගුණක ටික හොයාගන්න විදිහ නේද? සරලයක ප්‍රතිපාණ ඉදන් ඇල්ෆා බීටා අනිත් එකේ ඉදන් බී නොට් බී 1 බී 2 කියලා ඒ ටික හොයාගන්න විදිහ අපි බැලුවා. දැන් අපි මේක මතක් වෙනත් එක්ක තවත් උදාහරණයක් කරලා ඉවරලා පාඩම පටන් ගමු. දැන් මේ උදාහරණය ඔයගොල්ලන්ගේ ස්ලයිඩ් එකේ තියෙනවා නේද? හරි. දැන් අපි උදාහරණේ කරමු. දැන් මෙතන දීලා තියෙනවා ප්‍රචාරණ වියදම සහ විකුණුම් ආදායම් සම්බන්ධයෙන් දත්ත ටිකක්. මේ දීලා තියෙන 10 ගණන් වලින් එතකොට ප්‍රචාරණ වියදම රුපියල් 2000ක් වෙද්දි විකුණුම් ආදායම රුපියල් 10000ක් වුණාලු. අපි දන්නවා නේද දැන් සාමාන්‍ය ව්‍යාපාර මොකද කරන්නේ වැඩි වැඩියෙන් ඇඩ්වර්ටයිස් කරනවා. ඒගොල්ලන්ගේ සේල්ස් වැඩි කරගන්න ඉතාලගෙන. එතන ඒ විදිහට ප්‍රචාරණ වියදම එහෙම නැත්නම් ඇඩ්වර්ටයිසින් වියදම වැඩි වෙන යම් තාක් දුරකට මේගොල්ලන්ට වැඩි වැඩියෙන් ඒගොල්ලන්ගේ බාණ්ඩ විකුණා ගැනීම හැකියාව ලැබිලා විකුණුම් ආදායම වැඩි වෙනවා. එතන ඒ සම්බන්ධය තමයි මේ දීලා තියෙන්නේ. විකුණුම් ආදායම 2000ක් වෙනවා ප්‍රචාරණ වියදම 2000ක් වෙද්දි ප්‍රචාරණ වියදම 4000ට වැඩි කරාම විකුණුම් ආදායම 15000ක් වෙලා. ඔය විදිහට දත්ත අපිට දීලා තිනවා දත්ත සට දත්ත ලකුණු කීයක් දීලා තිනවා දත්ත ලකුණු 6ක් දීලා තිනවා. දැන් අපි මේ දත්ත ලකුණු 6 භාවිතා කරලා ඉවර වෙලා අපි කරන්න යන්නේ මොකද්ද? අපි දන්නවා මෙතන දැන් මෙතන ඉන්නේ විචල්‍ය දෙකයි. එහෙනම් විචල්‍ය දෙක අතර අපි අර රේඛීය සම්බන්ධයක් ගොඩනගන්න තමයි යන්නේ. අපි මෙන්න මේ සම්බන්ධයක් ගොඩනගන්න යන්නේ. මේ සම්බන්ධය ගොඩනගන්න අපි මොනවද හොයාගන්න ඕන? අපි හොයාගන්න ඇල්ෆායි බීටායි නේද? ඇල්ෆායි බීටා හොයාගත්තට පස්සේ අපිට මේ රේඛාව අදින්න පුළුවන්. දැන් අපිට ඇල්ෆාටයි බීටාටයි අපි දන්නවා. එහෙනම් අපි මෙන්න මේ සම්බන්ධයන් ගොඩනගන්න යන්නේ. बारिना වර්ගයේ බාරින x භාගයේ වර්ගයනේ දැන් අපි වෙන වෙනම දැන් මේ පද ටික හොයා ගන්න ඕනේ. දැන් අපි බලමු මේක පදෙන් පද හොයා ගන්න. xy බා හොයා ගන්න මොනවද අපිට ඕනේ? අර xy කියන ගුණිත ටික දා ගන්න ඕනේ. එතකොට x බා හොයා ගන්න, y බා හොයා ගන්න, x වර්ගය බා හොයා ගන්න, x බා වර්ගය හොයා ගන්න. දැන් මුලින්ම ලේසියෙන් අපිට මේකෙම හොයන්න පුළුවන් නේ. මොකද්ද? x බා හොයන්න පුළුවන්. x බා හොයන්න මොකද කරන්න? x බා හොයන්න මෙන්න මේ ටික එකතු ගන්න ඕනේ. එතකොට x බා කියන්නේ කවුද? x බා උනේ x බවනේ සිග්මා x බෙදීම n නේ. ඉතින් සිග්මා x කීයද? සිග්මා x කියන්නේ මේ ටික එකතු 2 4 6 6 5 11 11 6 17යි. 17යි 10යි 27යි 42යි. බෙදීම 6. මම x බා කීයද? x බා 7යි නේ. ඊට පස්සේ y බා. y බා මොකද්ද? සිග්මා y බෙදීම n. මේ පද ටික එකතු කළාම අපිට එනවා 150ක්. 150 බෙදනවා 6ෙන් එනවා උත්තරයක් 25යි. හරි. ඊට පවතර අපි හොයාගන්න ඕනේ මොනවද තව? මේක මම කන්නම්. ඊට අමතරව අපි හොයාගන්න ඕනේ අපි හොයාගන්න ඕනේ xy හොයාගන්න ඕනේ මෙන්න මේ පදයේ සඳහා.
बाहर करती देवरा हेटाई पास सी आई फाइव पहा दावरातीस पहा तुम सी पाना है अतलीस पास पहा ऐसी है ते पहाड़ मेटी के कतु कला है पास एक्स वाई बाय कतु कला इंडियन बेदु हाँ इतर एक अविल लेने एक दस तुम सी पानास पहा वेदी महाय एक दस तुम सी पानास पहा दस तुम सी पानास पहा एम बेदु हाँ पिट उत्तर है ना हटाता है दशम हाय हाय किया हट हताय दशम हाय हाय මේ තමයි xy බා ඊට පස්සේ x වර්ග ටික x වර්ග කොහමද වෙන්නේ x 2යි නැ x වර්ගේ 4යි x 4 වෙද්දි 16යි 5 වෙද්දි 25යි 6 වෙද්දි 36යි 10 වෙද්දි 100යි 15 වෙද්දි 225යි එහෙනම් x වර්ගයේ බාට අපිට එන උත්තරයක් 406 බෙදීම 6 කියලා මේ කියන්නේ 67.66යි समीकरण
සරි මම කිව්වේ මේ උත්තරේ දාන්න කියලා චැට් එකේ. හරි. 1.3යි 4යි කියලා දාලා තිනවා භාෂි. චුට්ටක් වෙනස් නේ. තව කවුරු හරි දාන්න බෑ. හරි. 2.7යි 2. සරි මම මයික් මියුට් කරලා දෙන්න. දැන් අපි ආදේශ කරලා බලමු 67.66 තමයි xy bar කියලා කියන්නේ. දැන් ඊට පස්සේ අපිට ඕනේ x bar y bar. x bar හොයා ගන්නවා මෙතනින්. ඒ කියන්නේ කීයද? 7. y bar කීයද? 25. මෙතන x5 බා වැරදි නේද? මේක වැරදි නේ. මම මේ දෙකට 67.6 ඇලිලා. වැරද්ද හම්බුණා නේ ඔයගොල්ලන්ට නේ. ඒ කියන්නේ 1355 යි බෙදුවම කීයක් වෙනවද? 225ක් වෙනවද? 225 දශම කීයක් කරන්නේ? 225 දශම 8.3ක් නේද? මෙතන. මේක හදා මේක xy බාද 225 දශම 8.3යි. එතකොට අපි මේක මොකක්ද? එතකොට බීටාගේ උත්තරේ කීයද? බීටාගේ උත්තරය ඇවිල්ලා 225 දශම 8.3 ඍණ x බා ඇවිල්ලා 7යි y බා කීයද? 25 බෙදීම x වර්ගය බා. x වර්ගය බා 67.66 ඍණ x බාගේ වර්ගය x බා 7නේ. අතේ වර්ගය. කියන 49. ඉතින් මේක සුළු කළාම අපිට උත්තරයක් එනවා 2.72 කියලා. දැන් ඇල්ෆා හොයනවා. ඇල්ෆාට කීයද දෙන්නේ උත්තර? ඇල්ෆාගේ උත්තර දාන්න. ඇල්ෆාගේ සූත්‍රය මොකද්ද? ඇල්ෆා ඇවිල්ලා y බාර් ඉන බීටා x බාර් නේ. කීයද උත්තරේ? හරි හොඳයි 5.96. පහයි දශම නමය වන දැන් ඇල්ෆායි බීටා හොයාගත්ත. දැන් අපිට ලියන්න පුළුවන් අපි සමීකරණ. දැන් මම මේ ටික මකලම සමීකරණ ලියන්න. දැන් අපිට ඇල්ෆාට ආවා 5.96ක්. බීටාට ආවා 2.72ක්. ඒ අනුව අපේ සමීකරණ ඇවිල්ලා y සමානයි 2.596 ධන 2.72 වරක් x. ඒක තමයි උත්තරේ. හරි. දැන් මම මේක අර්ථ නිරූපණය කරන්න ගියොත් එමේ ඔයගොල්ලෝ කොහොමද අර්ථ නිරූපණය කරන්නේ? මේක අර්ථ නිරූපණය කරන්නේ කොහොමද? x ගියාගේ ඒකක එකකින් වැඩි කරද්දි y ගියාගේ කොච්චරකින් වැඩි වෙනවද? ඒකක 2.72 කින් වැඩි වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒත් x ගියාගේ ඒකක එකකින් වැඩි කරනවා කියන්නේ මේ x 10 ඉඳලා 11ට යනවා වගේ නේ. කියන්නේ x ගියාගේ ඒක එකක් කියන්නේ රුපියල් 1000ක්. හොඳේ රුපියලක් නෙවෙයි. ඒක තේරුම් ගන්න. දැන් මේ x ගියාගෙන් දිලා තියෙන 1000 ගණන් වලින්නේ. එතන මෙතන 10 මෙතන 10 ඉඳලා 11ට එකකින් වැඩි කළා කියලා කියන්නේ රුපියලකින් වැඩි කළා නෙමෙයි. ඒක 10000න් වැඩි වෙලා 1000කින් වැඩි වෙන. හරිද? කියන දැන් ප්‍රචාරණ වේදම රුපියල් 1000කින් වැඩි කරද්දි ප්‍රචාරණ වේදම ඒකක එකක් කියලා කියන්නේ 1000ක් නේ. ඒතර ප්‍රචාරණ වේදම. ප්‍රචාරණ වේදම ඒකක එකකට y ගේ කොච්චරක් වැඩි වෙනවද? 2.72ක් වැඩි වෙනවා. කියන්නේ ඒකක එකක් වැඩි කරනවා කියලා කියන්නේ රුපියල් 1000ක් වැඩි කරනවා කියන එක නේ. ඒතර ප්‍රචාරණ වේදම රුපියල් 1000ක් වැඩි කරද්දි
විකුණුම් ආදායම කොච්චරක් වැඩි වෙනවද? 1.72 වාරක් 1000. කොච්චරද? 2720ක් වැඩි වෙනවා. හරිද? ප්‍රචාරණ වියදම් රුපියල් 1000ක් වැඩි කරද්දී විකුණුම් ආදායම රුපියල් 2720ක් වැඩි වෙනවා. ඒතර නිරූපණය කරන්න වෙන්නේ එහෙම. හරිද? ඊට පස්සේ මේක අනිත් වැදගත් දේ තමයි අපි පොඩ්ඩක් පුරෝකථනයකුත් කරලා බලමු. දැන් මම ඕගොල්ලන්ට කියනවා මෙහෙම එකක්. ප්‍රචාරණ වියදම 16000ක් වෙද්දි ප්‍රචාරණ වියදම රුපියල් 16000ක් වෙද්දි විකුරුම් ආදායම හොයන්න කියලා. මට හොයලා කියන්න. විකුරුම් ආදායම හොයන්න කියලා. මට හොයලා කියන්න. ප්‍රචාරණ වියදම රුපියල් 16000ක් වෙද්දි විකුරුම් ආදායම කීයද කියලා මං අහනවා. මට හොයලා කියන්න. අතලිස් අතලිස් 3520 නෙවෙයි 49486. බලන්න දැන් කොහොමද ඒක කරන්න කියලා. දැන් අපි දීලා තියෙනවා ප්‍රචාරණ වියදම 16000ක් කියලා කියන්නේ දැන් 10 ගණන් වලින් දෙන්නේ නැහැ. x කීයද? x 16යි නේද? 16 10 කියලා කියන්නේ 10 ගණන් වලින් දෙන්නේ. එතකොට x ගාගේ 16. එහෙනම් අපි සූත්‍රයට දාමු. නව y සමානයි 5.96 6 දන 2.72 වරක් කීයද? 2.72 වරක් 16. මොකක් තමයි යන්නේ? 16 නේද? හරිද? එතකොට ඕක සුළු කළාම වෙනවා 49.48 කියලා. ඕක තමයි අපි කියන්නේ මේ රුපියල් 49,480 කියලා 1000ෙන් වැඩි කළා. මොකද 10 ගණන් වලින් ඉඳලා දුන්නේ. දැන් ප්‍රචාරණ ආදායම මෙච්චරකට වැඩි වෙනවා. උතර ඔයගොල්ලෝ ස්ලයිඩ් එකේ ඉස්සරහට තව ස්ලයිඩ් එකක් දීලා තියෙනවා. අර x xi ඍණ x භාගයේ වර්ගය x hat ඍණ xi වර්ගයෙන් දීලා. ඒක දීලා තියෙන මෙන්න මේ මතකද මම කිව්වා r වර්ගය කියලා එකක් ගන්න. නිර්ණය සංගුණක කියලා එකක් ගන්න. අන්න ඒක හොයන් දීලා තියෙන්නේ. හැබැයි ඒක හොයන්න ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හින්දා මම r ගේ උත්තරේ කෙලින් r වර්ගයේ උත්තරේ කෙලින්ම කියන්නම්. දැන් මේ වගුවේ තියෙන දත්ත පාවිතා කරල වල r වර්ගය හෙව්වහම නිර්ණය සංගුණක කියනවා මේ ගානට 0.97ක් කියලා. හරිද? 0.97ක් කියලා එනවා නිර්ණය සංගුණකේ. r වර්ගය සමාන 0.97ක් කියලා එනවා. දැන් r වර්ගය සමාන 0.97ක් කියන එකේ තේරුම මොකද්ද? r වර්ගය සමාන 0.97ක් කියලා කියන්නේ මේ විකුණුම් ආදායමට පුළුවන් ප්‍රචාරණ වේදේ විචලතාවයෙන් 97ක් විස්තර කරන්න නේද? ඒත් අපිට කියන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් වචනකින් කිව්වොත් එහෙම අපිට කියන්න පුළුවන් 97ක විශ්වාසයෙන් අපිට කියන්න පුළුවන් මේ ප්‍රචාරණ වියදම 16000ක් වෙද්දි විකුණුම් ආදායම 49480 කියලා අපිට 97ක විශ්වාසයෙන් කියන්න පුළුවන් කියලා. ඒතර ඒක අර්ථකථනය කරන්න කිව්වොත්. මොකද ඒක තේරුම මම අයි පාර කිව්වොත් එහෙම ප්‍රචාර මේ විකුණුම් ආදායමේ විචලතාවයේ 97ක් ප්‍රචාරණ වියදමගින් විස්තර කරන්න පුළුවන් කියන එක තමයි ඒකේ තේරුම. එහෙමත් නැත්නම් තවත් විශ්වාස තවත් වචනකින් කියනවා නම් ප්‍රචාරණ වියදම 16000ක් වෙද්දි විකුණුම් ආදායම 49480 කියලා අපිට කොච්චර විශ්වාසයෙන් කියන්න පුළුවන්ද? 97ක විශ්වාසයෙන් අපිට කියන්න පුළුවන් කියලා එකකින් කියන්න පුළුවන්. දැන් මම මේ ගානේ අන්තිම කොටස විදිහට දෙනවා. ඕගොල්ලන්ට ප්‍රචාරණ වියදම අපි වැඩි කරනවා රුපියල් ලක්ෂයකට. ප්‍රචාරණ වියදම වැඩි කරනවා රුපියල් ලක්ෂයකට. ප්‍රචාරණ වියදම වැඩි කරනවා කොච්චරකටද? රුපියල් ලක්ෂයකට. එතකොට මම අහනවා විකුරුම් ආදායම කීයද කියලා. මට කියන්න මේ වෙලාවේ විකුණුම් ආදායම අපිට හොයන්න පුළුවන්ද? හොයන්න පුළුවන් නම් කීයද කියලා. හොයන්න බැරි නම් ඇයි හොයන්න නුසුදුසු කියලාත් කියන්න.
පුළුවන් ද බැරිද yes no කියලා දාන්න. ඒ කියන්නේ පුළුවන් ද බැරිද කියලා හැමද ආදේශ කරලා හොයන්න පුළුවන්. කරන එක සුදුසුද කියලා මම අහන්නේ. ප්‍රචාර වේදම ලක්ෂයක් වේද ඉක්ුණුම් ආදායම් මේ සූත් මේ මේ අපි අපිට ගත්ත ප්‍රතිපායන් රේඛාවෙන් හොයන එක සුදුසුද කියලා මම අහන්නේ. ගලිත yes no කියලා දාන්න. ඒ මතකද මම ගිය සතියේ කිව්වා? ඔව් ඒක තමයි. නෝ කියලා කියනවා නේද? හොඳයි. මම ගිය සතියේ කිව්වන්නේ අර අපේ දත්ත පරාසය වෙලා තියෙන්නේ කිය කිය විතරද? ප්‍රචාර වේදම රුපියල් 2000 ප්‍රචාර වේදම 15 15000 අතර වගේ දත්ත ප්‍රමාණයක් තමයි දීලා තියෙන්නේ. ත්‍රෝක පාවිච්චි කළා 16 දී ප්‍රචාර වේදම විකුණු මාදම් හෙවට කමන්නේ. හැබැයි දැන් මේ 1යි 15යි මේ හරියනම් ඉන්නේ මෙහෙම නම් ඉන්නේ 100 ඉන්නේ මේ ගොඩාක් ඈතනේ. ඒකට මේ ප්‍රචාර වේදම 100ක් වෙද්දි විකුණු මාදම් කීයද කියන මේ හරිය දත්ත භාවිතා කරපු ඇඳ පුරේකාවක් මෙහෙම දික්කන එක සුදුසු නැහැ. මේ හරියට මෙහෙම ඇඳුත් එහෙම දැන් මේ ඇවිල්ලා අපි රේඛාව අඳින්නේ මෙන්න මෙහෙම එකක් නේ. රේඛාව රේඛාවට දත්ත තියෙන්නේ මේ 2යි 15යි අතර. ඒතරෝ ටික බලල ඔහොම රේඛාවක් ඇඳලා ඒ රේඛා පොඩ්ඩක් එහාට මෙහාට දික් කළා 16යි 20 දිවුවට කමන්නේ. බැ 100 තියෙන්නේ මෙන්න මෙහෙදිනේ 100 වෙද්දි කොහොම වෙනස් වෙයිද කියලා අපි මේ රේඛාව දික් කරන එක සුදුසු නැහැ. අපිට එහෙම පුරවකතනය කරන්න බෑ. අපිට දිල දින දත්ත පරාසය ආසන්න හරිය තමයි අපිට පුළුවන් මේක මේව කරන්න. කොහොමද ප්‍රායෝගික හිතුවත් අපි දන්නවා නේද ප්‍රචාර වේදම අසීමිත වැඩි කරගෙන ගියා කියලා විකුණු මාදායම් වැඩි වෙන්නේ දැන් නැහැ නේද? යම් හැම ඒ කියන්නේ මොකක් හරි සබන් නිෂ්පාදන ආයතනයක දවස පුරාම දැම්මා කියලා අසීමිත ලෙස වැඩි වෙන්නේ නැහැ නේ. යම් ප්‍රමාණයකට දැම්මාම යම් ප්‍රමාණයක් දක්වා ආදායම් වැඩි වෙනවා. මුළු දවසම දැම්මා කියලා ඒක අසීමිත වැඩි වෙන්නේ නැහැ නේද? ප්‍රායෝගිකව හිතුවත් හරි. ඒතර ඒ හින්දා අපිට මේ ප්‍රචාර වේදම ලක්ෂයක් වෙද්දි විකුණු මාදායම් මේ සමීකරණය භාවිතා කරලා වෙන සුදුසු නැහැ. හරි. දැන් ඒ උදාහරණ ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ උදාහරණ ඉවරයි. අපි දැන් මේක මේ වගුව අවශ්‍ය වෙන්නේ නැහැ. දින අන්තිම තීරී කොටස සහ සම්බන්ධතා සංගුණකයේ R වර්ගය සහ නිර්ණය සංගුණකයේ R වර්ග කැපිටල් R වර්ගය අතර සම්බන්ධතා බලන්න තමයි දැන් තියෙන්නේ. ගන්න ගන්න වයිට් බෝඩ් එකට. දැන් සහසම්බන්ධතා සංගුණකය නිර්ණය සංගුණකය. දැන් නිර්ණය සංගුණකය කියන්නේ මොකක්ද කියලා නම් මම ඔයගලන්ට කියලා දුන්නා නේද? අපි බොහොම සරල උදාහරණයක් ගමු. සරල උදාහරණයක් කියන්නේ අපි ගමු වාහනයක නඩත්තු වියදම. වාහනයක නඩත්තු වියදම. අපි ගමු මේ වාහනේ නඩත්තු වේදමට බලපානවා කියලා වාහනේ වාහනේ මාදිලියයි වාහනේ වයසයි. හරිද? ඊතර වාහනේ වයසයි මාදිලියයි. අපි ගමු මෙයා මෙයා x මෙයා ගමු අපි p කියලා, මෙයා ගමු අපි q කියලා නඩත්තු වේදම අපි ගමු
वही किया। देन अभी गुणागणों के लिए कर लो प्रतिपादन आकृतियां में वायु पहलीकरण पी यहाँ क्यू एस रे वायु पहलीकरण पी यहाँ क्यू एस रे प्रतिपादन आकृतियां गुणागणों ඔගොල්ලන්ට වුණත් හිතෙන්න පුළුවන් හිතෙනවා නේද දැන් වාහනේ වයසයි මාදිලියනෙන් සෑහෙන දුරට නඩත්තු වීදම පැහැදිලි කරන්න පුළුවන් නේ ඊළඟට මේ අතර හොඳ සම්බන්ධතාවයකුත් තියෙනවා වාහනේ වයස වැඩි වෙන සාමාන්‍ය මොකද වෙන්නේ සාමාන්‍ය නඩත්තු වීදම වැඩි වෙනවා ඒතර වාහනේ මාදිලියනත් නඩත්තු වීදම වෙනස් වෙනවා වාහනේ මාදිලිය නඩත්තු වීදම වෙනස් වෙනවා කියලා කියන්නේ දැන් යුරෝපා වාහනවල එහෙම නඩත්තු වීදම් වැඩි හැබැයි වුණාට ඉන්දියන් වාහනයක් වගේ ගත්තොත් එහෙම නඩත්තු වීදම අඩුයි ජපාන් වාහනයක් ගත්තොත් වගේ ගත්තොත් නඩත්තු වීදම මේ අතරමැද වගේ. ඒතර ඒ විදිහට මාදිලිය යනවා වෙනස් වෙනවා. ඒතර මේ 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 මාදිලිය නඩත්තු වීදම අතරත් පැහැදිලි සම්බන්ධයක් තියෙනවා. වයසයි නඩත්තු වීදම අතරත් පැහැදිලි සම්බන්ධයක් තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් මේ විචාරය දෙක පාවිච්චි කරලා නඩත්තු වීදම පැහැදිලි කරන්න පුළුවන්. එතකොට අපි ආකෘතිය ගොඩනගලා ඉවරලා R වර්ගය හෙව්වා කියලා හිතන්නකෝ. ඒතර R වර්ගයට අපිට ආවා කියලා හිතන්නකෝ 0.87ක් වගේ ආදී. මේ 0.7ක් ආවා කියලා කියන්නේ මොකද්ද? වාහනේ මාදිලියයි වාහනේ වයසයි භාවිතා කළ ඉවරලා නඩත්තු වීදමේ විචලතාවයේ 87ක් අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක හොඳ ප්‍රතිපාන ආකෘතිකුත් වෙලා තියෙනවා. ඒ කියන්නේ නඩත්තු වීදමේ විචලතාවයෙන් වැඩි හරියක් පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි හැබැයි දැන් අපිට එහෙම පැහැදිලි කරන්න පුළුවන් වුණාට අර පැහැදිලි කරන්න බැරි ටිකට හේතු වෙනවා ඇත්ත මොනවද? දැන් සමානලාට වාහනේ නඩත්තු වීදම වාහනේ පදවන පුද්ගලයනුව වෙනස් වෙන්න පුළුවන් නේද? බොහොම ප්‍රවේශමෙන් පදවන පුද්ගලයෙක්ට වඩා ටිකක් නොසලකිල්ලෙන් එහෙම පදවන පුද්ගලයෙක්ගේ වාහනේ නඩත්තු වීම වැඩි වෙන පුළුවන්. ඒතර ඒ වගේ වෙන වෙන හේතු සාධක වල තමයි මේ අනිත් 13 ගිහිලා තියෙන්නේ. හරිද? ඒතර දැන් R වර්ගයෙන් පැහැදිලි කළේ මොකද්ද කියලා දැන් කැපිටල් R වර්ගය කියන්නේ මේ නිර්ණය සංගුණකයෙන් පැහැදිලි කළේ මොකද්ද කියලා ඔයාලට පැහැදිලි. දැන් බලමු මේක. R සිම්පල් R වර්ගය වගේ රේඛී සම්බන්ධතාවයක නිරපේක්ෂ ශක්තිය මනින්න ලැබෙනවා. දැන් සිම්පල් R වර්ගයෙන් මනින්නේ සිම්පල් R වර්ගයෙන් මනින්නේ මේ අපිට මේ විචල දෙක දෙක වෙන වෙනම ගන්න පුළුවන් වාහනේ නඩත්තු වීමයි වාහනේ මාදිලිය අතර සම්බන්ධය හිතන්න පුළුවන් වාහනේ නඩත්තු වීමයි වාහනේ වයස අතර සම්බන්ධය හිතන්න පුළුවන් අන්නේ සම්බන්ධතාව කොච්චර ශක්තිමත්ද අන්නේ සම්බන්ධතාව කොච්චර හොඳයිද කියන එක තමයි මේ සිම්පල් ආර් වර්ගයෙන් මනින්නේ කැපිටල් ආර් වර්ගයෙන් මනින්නේ මේ විචල ඔක්කොම එකතු වෙලා මෙයා කොච්චර පැහැදිලි කරන්න සමත් වෙනවද කියන එක හැබැයි සිම්පල් ආර් වර්ගයෙන් මනින්නේ දෙන්න දෙන්න වෙන වෙනම ගත්තාම මේ අතර පැහැදිලි සම්බන්ධයක් තියවද කියන එක හරිද? ඉතින් සිම්පල් ආර් වර්ගයේ තවදුරටත් මම තව ටිකක් පැහැදිලි කළොත් එහෙම. එතකොට මේ රේඛීය සම්බන්ධතා වර්ග ගොඩක් තියෙනවා. මොනවද රේඛීය සම්බන්ධතා වර්ග ගොඩක්? දැන් ඕගොල්ලෝ මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙන බුදු. අපි ගමු උස හා බර අතර සම්බන්ධකම්කෝ. උස බර. ඒතර උස වැඩි වෙන මොකද වෙන්නේ? බර වැඩි වෙනවා නේ. උස වැඩි වෙන බර වැඩි වෙනවා කියන්නේ මෙන්න ඔය මෙහෙම ඔක ඇන්දොත් එහෙම මෙන්න මෙහෙම හොඳ තමයි හරියටම රළ රේඛාවක් ඉන්නේ නැති වෙයි මෙහෙම උස වැඩි වෙනකොට බර වැඩි වෙනවා මේ වගේ සම්බන්ධයක් එන්න පුළුවන් හරිද? ඒතර මේ වගේ වැඩ අපි කියනවා ධන රේඛීය සම්බන්ධතාව කියලා හරිද? ඊට පස්සේ තව තියෙන පුළුවන් සම්බන්ධ මොනවද? මිලහා ඉල්ලුම් අතර සම්බන්ධය මොනවද? මිල්ලුම තියෙනවා අන්න මිල තියෙනවා. ඒතර මිල වැඩි වෙන මොකද වෙන්නේ? මිල වැඩි වුණාම මිල මේ වගේ වැඩි ගාණක් වුණාම මිල්ලුම අඩුයි නේද? මිල අඩු වෙන තමයි ඉල්ලුම වැඩි වෙන්නේ. එතකොට මේ මිල වැඩි වෙන ඉල්ලුම අඩු වෙනවා. මිලයි ඉල්ලුමයි අතර අපි කියනවා ඍණ සම්බන්ධතාවයක් තියෙන කියලා. හරිද? ඊට පස්සේ ඊට පස්සේ අපි මොකක් හරි සම්බන්ධතාවයක් තව එකක් අඳිනවා බරයි සමේ පැහැය දැන් බරයි සමේ පැහැය අතර සම්බන්ධතාවයක් මෙහෙම ඇඳුත් එහෙම හරි සම්බන්ධතාවක් අපිට ඉද නෑ නේද මේ අදාළව නැති විදිහට එක එක තැන්වල ආමු දේවල් තමයි එන්නේ සමේ පැහැය බර අතර සම්බන්ධයක් අපිට හරියට එන එකක් නෑ නේද ඒකේ සම්බන්ධයක් එහෙම සම්බන්ධතාවයක් නෑ නේද එතර මේ වගේ සම්බන්ධතාව වලට එක එක විදිහ R වර්ග තියෙනවා සිම්පල් R වර්ග තියෙනවා සාමාන්‍ය සිම්පල් R වර්ගයේ අගේ පරාසය වෙන්නේ මෙන්න මේ අගේ පරාසය දැන් කැපිටල් R වර්ගයේ තිබ්බේ කොච්චරයි අතරද කැපිටල් R වර්ගයේ තිබ්බේ 0.1 අතර මෙයා තිබ්බේ කැපිටල් R වර්ගයේ තිබ්බේ 0.1 අතර සිම්පල්
සිම්පල් ආර් වර්ගයේ තියෙන්නේ ඍණ එකයි ධන එකයි. සිම්පල් ආර් වර්ගයේ පරාසය වෙලා ඍණ එකයි ධන එකයි අතර. ධන එක කියලා කියන්නේ සර්ව සම්පූර්ණ ධන සම්බන්ධතාවය. හරිද? ඒ කියන්නේ හොඳටම ධන සම්බන්ධතාව ඉතාම පැහැදිලිව තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ කෙලින්ම ආර් වර්ගයේ ධන එකක් වෙද්දී අපිට එන්නේ මෙන්න මේ වගේ රේඛාවක්. කෙලින්ම මේ x කියන විචලය වැඩි වෙද්දී y කියන විචලය වැඩි වෙනවා සරල රේඛිය. මේ වගේ තැනක ආර් වර්ගයේ ධන 1යි. දැන් මෙතන හරියටම උසබර අතර හරියටම සරල රේඛාවක් එන්නේ නැහැ නේ. මේ නිකන් ආර් වර්ගයේ දශම 9යි 3ක් වගේ. දශම 9යි 3ක් දශම 9ක් ඒ වගේ ආගය. හරිද? ඉතින් ආර් වර්ගයේ ඍණ 1 කියන්නේ මොකද්ද? ඍණ 1 කියන්නේ x කියන අගය වැඩි වෙද්දී y කියන අගය අඩු වෙනවා. රේඛිය. දැන් පැහැදිලිව රේඛිය සම්බන්ධයක් තියෙනවා. x කියන අගය වැඩි වෙද්දී y කියන අගය අඩු වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට ආර් වර්ගයේ තියෙන්නේ ඍණ 1 වගේ අගයක්. දැන් මේ ඉල්ලුමයි මිලයි අතර හරියටම තව විවිධ අනිත් සාධක තියෙන පුළුවන්. එතර මිල ඉල්ලුමයි අතර හරියටම හිත හොඳටම රේඛී සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපි කියනවා r වර්ගයේ තියෙන ඍණ 0.91ක් ඒ වගේ ගන්නවා ඍණ. හරිද? දැන් මේ ඇවිල්ලා මේ බරයි සමේ පැහැ අතර මුකුත් සම්බන්ධයක් නැහැ නේ. මේ වගේ කිසිම සම්බන්ධයක් නැති වුණාම r වර්ගයේ සමාන වෙනවා කීයටද? බිංදුවට. බිංදුවට 0.03 ඒ වගේ බිංදුවවට ගෑන්න සමානයි. ඉතින් ඒක තමයි සිම්පල් r වර්ගයේ තියෙන අවස්ථා 3. හරිද? මොකද සිම්පල් ආර් වර්ගයේ තියෙන අවස්ථා තුන මොන හරි විචල්‍ය දෙකක් අරගෙන ඉවරලා අපි බලනවා මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය කොහොම සම්බන්ධයක්ද කියලා. මේ දෙන්න අතර හරියටම 100%ක් සම්පූර්ණ ධන සම්බන්ධතාවක් තියෙන පුළුවන්. හැමුණොත් ආර් වර්ගයේ ධන 1යි. හැබැයි ධන සම්බන්ධතාවක් වෙලා සම්පූර්ණ සරල රේඛාවක් නොවන ධන සම්බන්ධතාවක්. සෑහෙන හොඳ ධන සම්බන්ධතාවක් වුණාම ධන 1ට ආසන්න අගයක් එනවා. ඊට පස්සේ මේ දෙන්න අතර ඉතාම පැහැදිලි ඍණ සම්බන්ධතාවක් තිබ්බොත් එහෙම يعني මේ ඉල්ලුමයි මිලයි අතර වගේ සම්බන්ධතාවක රේඛීය අවස්ථාවක් හම්බුනොත් එහෙම r වර්ගයේ ඍණ 1 හම්බෙනවා. ඊට පස්සේ සාමාන්‍ය ඉතා හොඳ ඍණ සම්බන්ධතාවක් තිබ්බොත් එහෙම ඒ කියන්නේ මේ ඉල්ලුම මිල වැඩි වෙනකොට ඉල්ලුම අඩු වෙනවා වගේ r වර්ගයේ ඍණ 0.91 ඒ වගේ අගයක් ඇවිල්ලා ඍණ සම්බන්ධතාවක් එනවා. ඊට පස්සේ මේ විචාරය දෙක අතර කිසිම සම්බන්ධතාවක් නැත්නම් r වර්ගයේ බිඳුවවට අගයක් එනවා. සිම්පල් r වර්ගය ගැන දැනගන්න ඕනේ මේ ටික තමයි. හරිද? දැන් අපි කැපිටල් r වර්ගයක් දන්නවා සිම්පල් r වර්ගයක් දන්නවා. බලන්න කැපිටල් ආර් වර්ගයේ මගින් පරායත විචල්‍ය විචලනයේ කොපමණ ප්‍රතිශතයක් සාමූහික ස්වායත් විචලයන් මගින් පැහැදිලි කළ හැකිද මනින් ලැබේ. දැන් අපි මේ වාහනේ නඩත්තු වේදම කියන උදාහරණ දෙක ගියා නම් වාහනේ මාදිලය වාහනේ වයසයි එකතු වෙලා සාමූහිකව එකතු වෙලා වාහනේ නඩත්තු වේදම විචලතාවයෙන් කොපමණ ප්‍රතිශතයක් පැහැදිලි කරන එකද කියලා තමයි කැපිටල් ආර් වර්ගයෙන් අපිට හම්බ වුනේ. හැබැයි සිම්පල් ආර් වර්ගයෙන්ම ඉන්නේ මේ විචල වෙන වෙනම අතර තියෙන සම්බන්ධතාවය කොච්චර ශක්තිමත්ද කියලා. ඒ වාහනේ නඩත්තු වේදමයි වාහනේ මාදිලය අතර කොච්චර සම්බන්ධතාවක් තියෙනවද කියලා. වාහනේ වයසයි වාහනේ නඩත්තු වේදමයි අතර කොච්චර සම්බන්ධතාවක් තියෙනවද කියන එක තමයි සිම්පල් ආර් වර්ගයෙන්මයි. හරිද? ඊට පස්සේ තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි සරල ඒකක ප්‍රතිපානයක් සදා කැපිටල් ආර් වර්ගය සිම්පල් ආර් වර්ගය සමාන වෙයි කියලා. ඒතර මේක ඔප්පු කරන්න අවශ්‍යතාවක් වෙන්නේ නැහැ. කොහමද ඔයගලට බහුපද රේඛීය ප්‍රතිපානය සදා මේ කැපිටල් ආර් වර්ගය සිම්පල් ආර් වර්ගය හොයන්නේ ඉන්නෙත් නැහැ. අගේ දුනොත් පැහැදිලි කරන්න විතරයි එන්නේ. හරි. මේක දැනගන්න. එතකොට සරල ඒකක ප්‍රතිපානයක් සඳහා මේ දෙන්න සමාන වෙනවා කියලා දැනගන්න. සිම්පල් ආර් වර්ගයයි කැපිටල් ආර් වර්ගයයි සමාන වෙනවා කියලා දැනගන්න. දැන් මේ සිම්පල් ආර් වර්ගය කියලා කියන්නේ සහසම්බන්ධ සංගුණක එන්නේ මේ වෙන හැටි ඔයගොල්ලෝ කලින් ඉගෙනගෙනත් ඇති. මේ කලින් කොටසේදී දැන් මේ කොටසේදී හිවීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හොයන එක අර්ථ නිරූපණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක ආගේ බල ඉවරලා කොච්චර මේ විචල දෙක අතර රේඛීය සම්බන්ධතාව කොච්චර ශක්තිමත්ද කියලා කිය අර්ථ නිරූපණය කරන්න තිබුණා නම් ප්‍රමාණවත් මේක. හරි දැන් පාඩමේ තියරි කොටස් ඉවරයි. මොනවා ප්‍රශ්න තියෙනවද අහන්න බලන්න. ඊට පස්සේ අපිට ප්‍රශ්න කරන්න තියෙන පසුගිය භාග ප්‍රශ්න.
ප්‍රශ්න නැද්ද? හරි. එහෙනම් අපි දැන් මේ ගානට යමු. 2018 සැප්තැම්බර් සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 4 දීලා තියෙනවා ඔයගලන් ලකුණු 20 ගන්න. දැන් මේ ප්‍රතිපාදන විශ්ලේෂණයේ අනිත් වැදගත් දේ තමයි මේකෙන් සාමාන්‍ය හැම අවුරුද්දේම ලකුණු 20ක සම්පූර්ණ ගාණක් එනවා. ඊට අමතරව තව පළවෙනි ප්‍රශ්නේ කොටසක් දෙයක් එන පුළුවන්. ඒතකොට ලකුණු 100න් ලකුණු 20ක් 25ක් අතර ප්‍රමාණයක් හම් ගන්න පුළුවන් පාඩමක්. ඒතකොට ඉගෙන ගත්තら ලිසින් ලකුණු හොඳට ස්කෝර් කරන්න පුළුවන් ඒරියා එකක් තමයි මේ ප්‍රතිපාදන විශ්ලේෂණය කියලා කියන්නේ. ප්‍රශ්න කියවල බල මහල් නිවාසයන්හි වටිනාකම වැලියු පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා කොළඹ 4 පිහිටි අර්ධ සුඛෝපභෝගී මහල් නිවාස 1000ක නියදියක් තෝරා ගැනේ. මේ සඳහා ස්වායත්ත විචල්‍යයන් 3ක් ලෙස වර්ග මීටර වලින් මනින් ලද නිවාසයේ ප්‍රමාණය, වසර ගණනින් මනින් ලද නිවාසයේ වයස හා මහල් නිවාසයේ පිහිටා ඇති මහල් සංඛ්‍යාව සලකා බැලේ. ඒ අනුව ඒරියා H ලෙවල් යන විචල්‍යයන් මත පදනම්ව පහල් නිවාස වටිනාකම වැලියු රුපියල් මිලියන වලින් නිර්ණය කිරීම සඳහා පහත දක්වන බහුගුණ රේඛීය ප්‍රතිපායන ආකෘතිය ගොඩනගන ලදී. දැන් මෙන්න මේ ආකෘතිය ගොඩනගන තියෙන්නේ. හරිද? ඒ ආකෘතිය දීලා තියෙන මේ විදිහට. මොන ආය වෙනම ලිව්වොත් එහෙම. අපිට මේ වැලියු මේ මහල් නිවාසයේ වටිනාකම් කියන මොකද්ද? ඒතර වැලියු මහල් නිවාසයේ වටිනාකම් වෙන්නේ ස්වායත්ත විචලද පරායත්ත විචලද? පරායත් විචාරනේ වැලියු කියන පරායත් විචාරය පැහැදිලි කරන්න පුළුවන් ප්‍රතිපාන ආකෘතියක් මේගොල්ල ගොඩනගලා තියෙනවා. මේ 5.0 නම් මේ කියල කියන්නේ මොකක්ද? අපේ B නෝට් නේ. ඊට පස්සේ විචාරලේ ඉන්නවා 3ක්. විචාරලේ ඉන්නවා 3ක්. 0.26 වරක් ඒරියා ධන නෙමෙයි. රින 1.23 H ධන 0.68 ලෙවල් කියලා දීලා තියෙනවා. ඊට අමතරව R වර්ගයේ 0.6 කියලා 0.86 කියලා දීලා තියෙනවා. හරිද? ඊට මෙන්න මේ මහල් නිවාසයේ වටිනාකම අපිට පැහැදිලි කරන්න පුළුවන් කියලා කියන්නේ මේ මහල් නිවාසයේ ප්‍රමාණය ඒරියා එකිනුයි මහල් නිවාසයේ කොච්චර පරණයිද කියන එකිනුයි මහල් නිවාසයේ කීවෙනි තට්ටුවේ තියෙන කියන එක මත පදනම් වෙලා අපිට මේ මහල් නිවාසයේ වටිනාකම පැහැදිලි කරන්න පුළුවන් ප්‍රතිපාදන ආකෘතියක් තමයි මේ දීලා තියෙන්නේ. දැන් බලමු ප්‍රශ්න. මෙම අධ්‍යයනය සඳහා ප්‍රතිපාදන සංගුණකය රිග්‍රෙෂන් කොයිෆිෂන්ට් වන B0 5.09 සහ බැවුම් සංගුණකය වන B1 0.26 හා B1 1.23 වලින් අදහස් වන්නේ කුමක්ද යන වග පැහැදිලිව අර්ථකථනය කරන්න ඕනේ. හරි. දැන් B0 කවුද? B0 කියන්නේ 5.09 නේ. එතන ඔයගොල්ලෝ කියන්නේ 5.09 කොහොමද අර්ථකථනය කරන්නේ කියලා. 5.09 මට මෙන්න මේක කියන 5.09 පැහැදිලි අර්ථකථනයක් තියෙනවද? ප්‍රායෝගික අර්ථකථනයක් තියෙනවද නැද්ද? Yes ද නොද කියලා දාන්න. තියෙනවද නැද්ද? දැන් බලන්න. දැන් මේ මහල් නිවාසයේ වටිනාකමනේ මේකෙන් හම්බෙන්නේ. ඒතර මහල් නිවාසයේ වට දැන් අපි අන්තක්කණ්ඩේ කොහොමද අර්ථ දක්වන්නේ? අන්තක්කණ්ඩේ අර්ථ දක්වන්නේ අනිකුත් ස්වායත් විචල්‍ය ඔක්කොම ශූන්‍යයක් වෙද්දි පරායත් විචල්‍ය යගේ. දැන් මේ ස්වායත් විචල්‍ය ඔක්කොම ශූන්‍ය වෙලා වෙන ප්‍රායෝගික අවස්ථාවක් තියෙන පුළුවන්ද? මහල් නිවාසයේ වර්ගඵලයක් බිඳුවක් වෙනවා. වයසත් බිඳුවක් වෙලා තියෙන තට්ටුවක් බිඳුවක් වෙන ප්‍රායෝගික අවස්ථාවක් එනවද? එහෙම අවස්ථාවක් එන්නේ නැහැ නේද? මේවා බිඳුව නැතු මේ වර්ගඵල බිඳුවක් එන්නේ නැහැ. නිවාසයක් නැහැ නේද? ඒ කියන්නේ මේ 5.09 ප්‍රායෝගික අර්ථයක් නෑ. ඕක වෙලා තියෙන්නේ මෙහිම අර. කියන්නේ අපිට මෙන්න මේ වගේ දත්ත ටිකක් දුන්නාම මේ හැරි දත්ත ටිකක් දුන්නාම අපි රේඛාවක් ඇඳලා. ඒ රේඛාව ඇඳලා මෙතන ඉඳලා අපි මේ රේඛාව දික් කළා. දික් කළාම කැපෙන තැනින් තමයි මේ 5.09 aran තියෙන්නේ. හැබැයි දැන් මේ හැරි දත්ත නෑ. ඇත්ත දත්ත නෑ. මේ රේඛාව දික් කළා තමයි 5.09 අපි ආකෘති ගොඩ ගන්න aran තියෙන්නේ. මේ හැරි ඇත්ත දත්ත නෑ. ඒතර මේ හැරි ප්‍රායෝගික අර්ථයක් නෑ ඔය අන්තක් කණ්ඩේට. ඉතින් සමහර ආකෘති වල අන්තක් කණ්ඩේට ප්‍රායෝගික අර්ථයක් නොමැති වෙන්න පුළුවන්. ඒතර පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ මේකට ප්‍රායෝගිකව එන්න පුළුවන්ද කියලා. ප්‍රායෝගිකව එන්න පුළුවන්ද කියලා හිතන්නේ කොහොමද?
අන්තක්ඛණ්ඩ වෙන්න මොකද වෙන්නවද? අනිකුත් විචල්‍යයන් ඔක්කොම බිඳුවක් වෙන්නවා. මේ විචල්‍ය ඔක්කොම බිඳුවක් වෙන ප්‍රායෝගික අවස්ථාවක් තියෙන බෑනේ නේද? එහෙනම් අපිට කියන්න පුළුවන් 5.09 වෙන අන්තක්ඛණ්ඩය සඳහා ප්‍රායෝගික අර්ථයක් නොමැත කියලා. හරිද? ඒතර ඒක තමයි ඒකේ උත්තරේ. ඊට පස්සේ අපිට B1 වේ B2 වේ පැහැදිලි කරන්න පුළුවන්. හරි. දැන් B1 මොකද්ද? B1 කියලා කියන්නේ ඒරියා 0.2. ඒක කොහොමද පැහැදිලි කරන්නේ? ඒක පැහැදිලි කරන්නේ කොහොමද? අපිට අපි සරලව දන්නවා මේ ඒරියා කියන අගය ඒකකකින් වැඩි කරද්දී ඒරියා කියන අගය ඒකකකින් වැඩි කරද්දී අපේ මේ වැලියු කියන අගය කොච්චරකින් වැඩි වෙනවද? 0.26කින් වැඩි වෙනවා නේද කියලා වැඩි වෙනවා කියලා අපි සරලව දන්නවා. හැබැයි අපි මේ ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි මේ උත්තරේ ලියද්දී උත්තර ඒරියා දීලා තියෙන්නේ මොන ඒකකින්ද? ඒරියා දීලා තියෙන්නේ ස්වයත් විචල්‍ය තුනක් ලෙස වර්ග මීටර් වලින් මනින්නලද? මේ වර්ග මීටර් වලින් මනින්නද නිවසේ ප්‍රමාණය ඒරියා. හරිද? එහෙනම් ඒරියා එක දෙකකින් වැඩි කරනවා කියලා කියන්නේ නිවසේ ප්‍රමාණය වර්ග මීටර් එකකින් වැඩි කරද්දි කියලා කියනවා. හරිද? එතන නිවසේ ප්‍රමාණය වර්ග මීටර් එකකින් වැඩි කරද්දි කියලා කියනවා. ඊට පස්සේ මේ වැලියු දීලා තියෙන්නේ මොනවද? වැලියු අපිට දීලා තියෙන්නේ රුපියල් මිලියන වලින්. හරිද? අන්නේ පැහැදිලිව කියනවා. එහෙනම් අපිට මොකද්ද උත්තරේ විදිහට ලියන්න පුළුවන්? අපිට උත්තරේ විදිහට ලියන්න පුළුවන් නිවසේ ප්‍රමාණය උත්තරේ විදිහට ලියන්න පුළුවන් මොකද? නිවසේ ප්‍රමාණය වර්ග මීටර් එකකින් වැඩි කරද්දී නිවසේ වටිනාකම කොච්චරකින් වැඩි වෙනවද? මිලියන 0.26කින් වැඩි වෙනවා. මේ සංගුණකයකින් වැඩි වෙන්නේ. එතකොට දැන් උත්තරේ සම්පූර්ණයිද? ලකුණු හම්බෙයිද? නැහැ නේද? අපි මේ මොකක් කරේ? එක ස්වායත්ත විචලනයක් එක සංගුණකයේ අර්ථ නිරූපණය කරද්දී මොකද කරන්න ඕනේ? මේ අනිත් ඒවා මේ මෙන්න මේ අනිත් අගය මොකද කරන්න ඕන? අපි ඒවා නියතව තියනවා කියලා තියාගන්න කියන්න ඕනේ නේද? හරි. එහෙනම් අපි ඒක කියමු. එහෙනම් මොනවද අපි නියතව තියාගන්න ඕනේ? වයස සහ මට්ටම නොවෙනස්ව පවත් පවත්වා ගන්නා විට නොවෙනස්ව පවත්වා ගන්නා විට නිවසේ ප්‍රමාණය වර්ග මීටර් එක වැඩි කරන විට නිවසේ වටිනාකම මිලියන 0.26. එහෙම නැත්නම් කොච්චරකින්ද? මේ මිලියන රුපියල් ලියන්න පුළුවන්. රුපියල් 2,60,000කින් වැඩි. ඔබ තමයි සම්පූර්ණ උත්තරේ සම්පූර්ණ ලකුණු ගන්න ඕන. හරිද? ඊතර මෙන්න මේවා වැදගත් නේ. ආය සහ මට්ටම නොවෙනස්ව පවතින විට කියන එක එහෙම අපි කියන්න ඕනේ. දැන් මේ එක ගේම් කියන්නත් ඕන. පැහැදිලි නේ? හරි. ඊට පස්සේ බලන්න ඊට පස්සේ ඍණ 1.2 අතර පැහැදිලි කරන්නත් ඕන. කොහොමද ඍණ 1.2 අතර පැහැදිලි කරන්නේ? ඍණ කියලා කියන්නේ මොකද්ද? දැන් මේ වයසනේ ඍණ ලකුණ තේරුම මොකද්ද? ඍණ ලකුණ තේරුම තමයි මේ වයස වැඩි වෙද්දී වටිනාකම් අඩු වෙනවා ඇති නේද? ඍණ ලකුණ තේරුම මේකයි. එහෙනම් ඒක පැහැදිලි කරන්නේ කොහොමද? මේ දෙන්නා නියතව තියා ගන්නවා කියලා කියන්නේ. එහෙනම් මොනවද? ප්‍රමාණය සහ මට්ටම දැන් මම උත්තරේ කියනවා. ප්‍රමාණය සහ මට්ටම නොවෙනස්ව පවතින විට ප්‍රමාණය සහ මට්ටම නොවෙනස්ව පවතින විට නිවසේ වයස වසර 1කින් වැඩි වෙනකොට වටිනාකම රුපියල් මිලියන කීයකින් අඩු වෙනවද? රුපියල් මිලියන 1.23කින් අඩු වෙනවා. නිවසේ ප්‍රමාණය සහ මට්ටම නොවෙනස්ව පවතින විට නිවසේ වයස වසර 1කින් වැඩි වෙන විට නිවසේ වටිනාකම රුපියල් මිලියන 1.23කින් අඩු වෙයි කියලා කියනවා. ඍණින්ද අඩු වෙයි. ආදරනේ. හරි. බලන්න ඒක තේරෙනවද කියලා.
ඊට පස්සේ බලන්න දෙවෙනි කොටස. මෙම ප්‍රතිපාන අධ්‍යයනය මගින් R වර්ගයේ සමාන 0.86ක් සහ අවශේෂයන්ගේ වගුවක් ලබා දෙයි. අවශේෂයන්ගේ වගුවක් දීලා R වර්ගයක් කියලා. මෙම අවශේෂයන්ගේ විශ්ලේෂණය කළ විට කිසිදු ක්‍රමික රටාවක් පෙන්නුම් නොකරයි. එක් දත්ත ලක්ෂයන් ප්‍රතිපාන රේඛාව හා අනුසීහනය කිරීමේදී ඇතිවන්නා වූ දෝෂයන්ගේ අවශේෂයන් සසම්භාවී විපතනයක් ලෙස හඳුන්වා දිය හැක. මෙම අධ්‍යයනයේ බහුගුණ නිර්ණය සංගුණකයේ R කැපිටල් R වර්ගය මගින් කුමක් නියෝජනය කරයිද අදහස් කරයිද වැලි වගේ පුරෝගතනය කිරීමට මෙම ආකෘතිය භාවිතා කිරීම පිළිබඳව ඔබ සෑහීමකට පත්වේද? ඔබේ පිළිතුර හැද. දැන් මේ දැන් මෙතන ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්න ඇවිල්ලා අන්තිමේ අහන්නේ අර විස්තර ටික ඔක්කොම කියලා ඉවරලා අහන්නේ මේ අගේ පුරෝගතනය කරන්න මේ ආකෘති භාවිතා කිරීම ගැන ඔබ සෑහීමකට පත් වෙනවද කියලා අහන්නේ. හරිද? ඔබ සෑහීමකට පත් වෙනවද කියලා අහන්නේ. මේ අහුවාම එන්න ඕන ඔයගලන්ට ඔලුවට එන්න ඕන මුල්ම එක තමයි මේ R වර්ගය ගැන කියන්නේ. හරිද? මුල්ම එක තමයි R වර්ගය ගැන කියන්නේ. ඉතින් R වර්ගය දීලා තියෙනවනේ. R වර්ගය දීලා තියෙනවා. ඉතින් R වර්ගය දීලා තියෙනවා. ඔයගලන්ට මේ පොයින්ට් එක කියන්න පුළුවන්. ඊට පස්සේ අනිත් වැදගත්ම දේ තමයි මේ අවශේෂයන්. අවශේෂයන් කොහොමද ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔයගලන්ට මතක ඇති මම ගිය සතියේ කියන්නවා මේ සරලතම අඩුතම වර්ග ක්‍රමයේ උපකල්පන ටික. ඉතින් උපකල්පන වල අපි දැක්ක මොකද්ද තියෙනවා? අවශේෂයන් සසම්භාවයේ ව්‍යාප්ත වෙලා තියෙනවා කියලානේ. ඉතින් මේ අවශේෂයන් සසම්භාවයේ ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා කියන්නේ අවශේෂයන් අතර සම්බන්ධතාවයක් නැහැ කියන එක. කියන අවශේෂයන් අතර රටාවක් නැහැ කියන එක. ඔය අවශේෂයන් කිව්වේ මොනවද? දැන් අවශේෂයන් කිව්වේ මොනවද කියලා අමතක වෙලා තියෙනවා. අවශේෂයන් කියලා කිව්වේ මොනවද? අපි අර රේඛාව එහෙම අඳිනවනේ. එනට ඇත්ත 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 දත්ත තියෙන සමාලාර මෙතන එන්න පුළුවන්. මේ ඇත්ත දත්තේ y i වෙන්න පුළුවන්. ඒත් රේඛාවෙන් අපිට එන දත්තේ y 60 වෙන්න පුළුවන්. මෙන්න මෙතන වෙනස. නේද? y 60 න y i මෙයා තමයි අවශේෂ උනේ. හරිද? දැන් මේ අවශේෂ අතර මෙහෙම රටාවක් තියෙන ගත්තොත් එහෙනම් රටාවක් කියලා කියන්නේ මොකක්ද? දැන් මෙතන අවශේෂය ඇවිල්ලා මෙතන අවශේෂය මෙච්චර ගයක්නේ. ඊට පස්සේ ඊළඟ අවශේෂය ඇද්දි මෙච්චර මෙහෙම අඩු වෙනවා. රේඛීය අඩු වෙනවා. කියන්නේ මේ හරියදි වාගේ අවශේෂය 0.8යි මේ හරියදි අවශේෂය 0.6යි මේ හරියදි අවශේෂය 0.2යි ඔමම අඩු වෙනවා. එහෙම නැත්නම් මේ අවශේෂ නියත ප්‍රමාණයක් 0.8යි 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 0.8යි. ඒ වගේ එහෙම තියෙන්න බෑ. මේ අවශේෂ ඇවිල්ලා කොහොමද තියෙන්නේ? මේ වැරදි පද ඇවිල්ලා විසිරලා තියෙන්නේ අහඹුලස. මෙතන 0.8යි නම් මෙතන 0.3යි අර මෙතන වැඩි වෙලා අයි මෙතන අඩු වෙලා ආයි මේ කිසිම සම්බන්ධයක් නැති ආගයක්. කියන්නේ පරිත් මෙහෙම ඇන්දුත් එහෙම අවශේෂයන් අපි ලකුණු කරන්න ගියොත් එහෙම මේ තැන් තැන් වල ඒතර අවශේෂ ලකුණු කළොත් එහෙම මෙහෙම මේ කිසි සම්බන්ධයක් නැතුව මේ හමු වෙලා තියෙනවා අවශේෂ. හරිද? ඒතර ඒක තමයි එහෙම වුණා තමයි අපේ ආකෘතිය හොඳ වෙන්නේ. මොකද අපේ උපකල්පනයක් වුණ අවශේෂ අහම්බ ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා. ඒතර ඔන්න ඔය පොයින්ට් එක තමයි මේ ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නෙට අර පුරෝ මේ ආකෘතිය කොච්චර සුදුසුද කියන උත්තරේ ලබා දෙන්න අපි භාවිතා කරන්න ඕන. මොනවාද අපේ පොයින්ට් දෙක? එකක් තමයි R වර්ගය, අනිත් එක තමයි අවශේෂවල ව්‍යාප්තිය. මේ දෙක මෙන්න මේ කාරණා දෙක අපේ මේ කාරණා දෙක අපිට ඕන විදිහට තියෙනවා නම් අපේ ආකෘතිය ගැන අපිට සෑහීමට පත් වෙන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ දැනගෙන තියෙනවා. ඉතින් අපි කොහොමද මේකේ උත්තරේ ලියන්නේ? උත්තර අපිට දීලා තියෙනවා R වර්ගය අපිට දීලා තියෙනවා 0.86ක් කියලා. ඉතින් අපි ලියන්න පුළුවන් R වර්ගය 0.86ක් කියලා කියන්නේ මේ විචල්‍ය තුනට එකතු වෙලා සාමූහිකව වටිනාකම කියන විචල්‍යයේ විචලතාවයෙන් 86ක් පැහැදිලි කරන්න පුළුවන්. 86ක් විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ 86 කියලා කියන්නේ R වර්ගයේ ලොකු අගයක් කියලා තමයි අපි ගන්නෙ. හරිද? 0.8 ගණන්, 0.9 ගණන්, 0.75 වැඩි අගයක් වුණත් අපි ගන්නෙ හොඳයි කියලා. එතකොට මේ වෙලාවට අපිට කියන්න පුළුවන් ඒ R වර්ගයේ විශාල අගයක් ගන්න ඉඳ අපිට කියන්න පුළුවන් තෝරාගත් ආකෘතියේ පුරෝකථනය අනුව බෙහෙවින් සාර්ථකයි කියලා. සරලව මොකද්ද? R වර්ගයේ 0.86යි. ඒ කියන්නේ තෝරාගත් ආකෘතිය අපි තෝරාගත් ආකෘතිය සඳහා
සාර්ථක ආකෘතියක් වෙනවා. ඒතර ආර වර්ගයේ විස්තර එහෙම කියලා දාන්න ඒතර ලකුණු හොඳයිනේ පේපරේ බලන්නේ දැක්කන දන්නව ඔගොල්ලෝ කරුණු කාරණා හොඳට දන්නවා කියලා. ආර වර්ගය කියන්නේ මොකක්ද කියලා එහෙම අර්ථ නිරූපණය කළා නම් හොඳයි. කළා දශම 86 කියලා කියන්නේ මේ විචලතාවෙන් 86ක් පැහැදිලි කරන්න පුළුවන් කියලා උත්තරේට දාලා ඊට පස්සේ අන්තිමේ කියන්නේ ආර වර්ගයේ මේ වගේ විශාලාගයක් ආවා කියලා කියන්නේ තෝරා ආගත ආකෘති ප්‍රවකතන සදා දෙවෙනි පොයින්ට් එක තමයි මේ අවශේෂන්ගේ ව්‍යාප්ති ගැන කියන්නේ. නැහැ මොකද කියන්නේ අපි කිය අපි සරලව කිව්වා නම් ඇති මෙන්න මේ ප්‍රශ්නේ තියෙන ටිකම කිව්වා නම් ඇති 90 ඒ කියන්නේ දත්ත ලක්ෂ 90 හිණේ කිරීමේදී ඇතිවන්නා වූ දෝෂයන් එහෙම නැත්නම් අවශේෂයන් මේ දෝෂයන් අවශේෂයන් කියන එකමයි දෝෂයන් අවශේෂයන් ඒ අනුව මෙම ආකෘතියේ පුරෝකථනය සඳහා සාර්ථක ආකෘතියක් වෙනවා කියලා කිව්වනම් හරි මොකද අවශේෂයන් සසම්භාවි ව්‍යාප්තිම සරලතම අලුතම වර්ග ක්‍රමයේ උපකල්පනය. ඒතර ඔගොල් කියන්නේ මොකද්ද? සරලතම අලුතම වර්ග ක්‍රමයේ උපකල්පනයක් තමයි අවශේෂයන් අහඹු ව්‍යාප්ති විය ඇති කියලා. ඒ ආකාරයට අවශේෂයන් අහඹු ව්‍යාප්ති විය ඇති කියලා අපිට ප්‍රශ්නෙම දීලා තියෙනවා. එහෙනම් ඒ අනුව මේ දත්ත රටාව හොඳින් අනුසිහණය වෙනවා කියලා දුන්නා නම් හරි. ඒතර අන්තිම උත්තරේ විතර එහෙම ලිව්වා නම් හරි. දත්ත රටාව හොඳින් අනුසිහණය වෙනවා කියලා කියන්නේ මොකද්ද? එකල කියන අපි අර රේඛාවක් අඳිනවනේ ওই රේඛාවට අර දත්ත ටික හරියට මැච් වෙනවා ෆිට වෙනවා කියන එක තමයි දත්ත රට අනුසීහණය වෙනවා කියලා කියන්නේ හරිද? ඒතර අහඹු අර අවශේෂයන් අහඹු ලෙස ඒක නිසා දත්ත එම නිසා ප්‍රතිපායන රේඛාව දත්ත සඳහා හොඳින් ප්‍රතිපායන රේඛාවනේ අපි ගත් ආකෘතිය ඒ ගත් ආකෘතිය අපි දීලා තියෙන දත්ත වලට හොඳින් අනුසීහණය වෙනවා කියන්නේ මැච් වෙනවා කියලා ලිව්වා නම් අපි හරි එහෙම වෙන්නේ ඇයි මේ අවශේෂණ හම්බලිස ව්‍යාප්තිය තියෙන එක එක හේතුව හරිද ඔන්න ඒ කාරණා දෙක කිව්වා නම් ඇති මේ ප්‍රශ්න උත්තරේ විදිහට මේක නිතර රිපීට් වෙන ප්‍රශ්න විශාල ගයක් කින්ද පුරෝකථනය සදා සාර්ථකයි කියලා කියන්න පුළුවන් සාර්ථකයි කියලා කියන්න පුළුවන් නම් අපේ ප්‍රතිපායන රේඛාව හොදි අනුසය වෙනවා කියලා පැහැදිලි නේ ප්‍රශ්න තියෙනවා නම් බලන්න
ඊට පස්සේ දැන් තුන්වෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ. එක් පවුලක් කොළඹ 4 මහල් නිවාසයක් මිලදී ගැනීමට අදහස් කරයි. රුපියල් 17.6ක් තියෙනවා. මේ කොච්චරද මේ? මිලියන 17ක් නේ. මිලියන 17ක්. කට මිල නියම් කර ඇති 10 වන මහලේ පිහිටා ඇති. 10 වන මහල කියන්නේ අපි මහල කියන එකත් වැදගත්. ඒතර අපිට යටින් ඉරක් ඇඳෙන ගිය හැකි 10. ඇති වර්ග මීටර 90ක්. මහල් නිවාසයක් හා රුපියල් මිලියන 25ක් මිලකට නියම කර ඇති 4 වන මහලේ පිහිටා ඇති වර්ග මීටර 110ක් වූ මහල් නිවාසයක් යන අතරේ එක් මහල් නිවාසයක් මිලදී ගැනීමට තීරණය කිරීමට ඔවුන් උත්සාහ දරයි. මෙම නිවාස දෙකම වසර 10ක් පැරණි නම් වයසක් දීලා ඔබගේ අදහස අනුව හොඳ මිලදී ගැනීමක් වන්නේ කුමන නිවස මිලදී ගැනීමද ඔබේ පිළිතුර පහදන්න. දැන් අපිට දත්ත දීලා තියෙනව නේද? නිවසේ වටිනාකම වෙන දත්ත දීලා තියෙනවා. වටිනාකම් පුරෝකථනය කරන්න දත්ත දීලා තියෙනවා. එතන වටිනාකම මිලක් දීලා තියෙනවා නේද? එහෙනම් හොඳ මිලදී ගැනීමක් අපි තීරණය කරන්න ඕන කොහොමද? අපිට වටිනාකම හොයාගන්න ආකෘතියක් තියෙනවා. එහෙනම් අපි වටිනාකම වෙනවා එකකින්. ඒ වටිනාකමට වඩා මිල අඩු නම් ලාභිත හම්බෙනා නම් අපි ඒ ගෙදර ගන්නවා නේද? එහෙනම් අපි මොකක් කරන්නත් අපි මුලින් වටිනාකම හොයාගෙන ඉන්න ඕනේ නේද? එතන වටිනාකම හොයන්න අපිට දැන් ගෙවල් දෙකක් තියෙනවානේ. එතන අපි ලේසි මෙහෙම නිකන් පිළිවෙලයි. මේ පිළිවෙලයි මෙහෙම වගුවක් වගේ එකක් ගහගත්තා නම් මොකද විතර ගන්න ගෙවල් දෙකට දාලා දත්ත ටික දාගෙන ගිහිලි වල අපිට උත්තරේ හොයාගන්න පුළුවන් හින්දා. දැන් මෙහෙම පොඩි වගුවක් දාගමුකෝ. ඉතින් අපිට පුරවා ගන්න ඕන දත්ත මොනවද? ප්‍රමාණය දිනන. ප්‍රමාණය. ඊට පස්සේ වයස. ඊට පස්සේ මට්ටම. මේ අය දෙන්න. ප්‍රමාණය වයස මට්ටම හරි ඊට පස්සේ අපිට එනවා මේකෙන් පුරෝකථනය කරන මිල නේද පුරෝකථනය කළ මිල පුරෝකථනය කළ මිලත් එක්ක අපිට මිල යෝ जीत मिल मेटी पूर्व पलवे गिदर प्रमाण पलवे गिदर प्रमाण अन्नवाई वर्ग मीटर अन्नवाई रुपया मिसीपाई वायस मैं गिवाल देखे वायस दहाने गिवाल देखे वायस दहा मट्टम पलवे गिदर मट्टम अतर मैंने महाले पीट आयत पूर्व कथने का मिल දෙවෙනි ගෙදර වල අතරින් වර්ග මීටර 110ක් වූ මහල් නිවාසයක් ප්‍රමාණ 110යි වයස 10මයි මම වැරදුනානේ පළවෙනි බලන්න පිහිට ඇති වර්ග මීටර 90ක් 10වන මහලේ පිහිට ඇති අර පළවෙනි ගෙදර පිහිටලා තියෙන්නේ 10වෙනි මහලේ වයසක් 10යි දෙවෙනි මහල තමයි හතරවෙනි මහලේ පිහිටලා තියෙන්නේ අතරන මාලේ පිට ඇති වර්ග මීටර 110ක් වයස 10යි. දැන් මේ පුරෝගතන මිල හොයන්න කරපු මිල හොයන්න. දැන් පුරෝගතන කරපු මිල හොයන්නේ කොහොමද? පුරෝගතන කරපු මිල හොයන්න අර සමීකරණය දාලා නේ. සමීකරණය දාලා පුරෝගතන කරපු මිල මට හොයලා කියන්න.
समीकरण मैं लिया ना मित्र, समीकरण है वैल्यू समान है पहाय दशम बिंदु है नाम में यदा ना दशम देखा है एरिया, ऋण का दशम देखा है तूना एज, धन दशम हाथ रहा टाइ ले वो तो तमा समीकरण दमे समीकरण दाल मटे प्रो का तने कर मिला भयान वर्ग मीटर आनु है किधर किया समारोह के ना विषय दशम नाम है क्या समारोह के ना पहला दशम नाम है विषय दशम नाम है ना मैं तब उत्तर है दाल पे ना मैं कुछ कहूँ देने पहाई दशम विद्वाई नाम है देना दशम देखा है हाय वारक प्रमाणे अनुमाय रीना एकाय दशम देखा है तूना वारा दहाय दान दशम हाथराय आठ वारा दहाय ඔක සුළු කරාම වෙන්නේ 20 දශම 9 9ක් කොහොමද අපි ආසන්න ගමක 21යි කියලා පුරෝකථනය කරපු වෙන 21යි හරි පුරෝකථනය කරපු වෙන 21යි හරි ওই වගේම දෙවෙනි ගැතරටත් ඔහොම ආදේශ කරගෙන ගියාම අපිට උත්තරයක් කියද අපිට නේද උත්තරයක් 25යි කියලා හරිද එතන ඊර්වසි යෝජිත මිල දීලා තියෙනවා ඒ යෝජිත මිල පළවෙනි ගැතරට යෝජනා කරලා තියෙන මිල කොච්චරද මිලියන 17යි දෙවෙනි ගැතරට කොච්චරක් නියම කළා තියෙනවද විසිපහනේ මේක 23 දශම 3ක් කියලා.
තුනක් කියලා. දෙවෙනි ගෙදරට කොච්චරක් යෝජනා කරලා තියෙනවද? 25යි. දැන් මේ ගෙවන් දෙක අපි තෝරගන්න කොයි ගෙදර? පළවෙනි ගෙදර දෙවෙනි ගෙදර. දැන් බලන්න chat එක. හොඳයි. අංජලි උත්තර දෙකම දාලා තියෙනවා. හොඳයි. මට කියන්න පළවෙනි ගෙදර දෙවෙනි ගෙදර තෝරගන්න. එකද දෙකද? දැන් පළවෙනි ගෙදර ඇවිල්ලා පුරෝකථනය කළාම වෙන වටිනාකම 21යි කියලා. හැබැයි හම්බ වෙන්නේ ගෙදර 17කට. දෙවෙනි ගෙදර පුරෝකථනය කළාම හම්බ වෙන අපිට වටිනාකම වෙනවා 23.3ක් කියලා. හැබැයි හම්බ වෙන්නේ 25කට. එහෙනම් පළවෙනි ගෙදර දෙවෙනි ගෙදර තොරව. ඔව් නේ. පළවෙනි ගෙදර නේ අපිට ලාභෙට හම්බේ. කියන්නේ අපිට ඊතර උත්තරේ සම්පූර්ණ කරලා ලියන්න පුළුවන්. පළවෙනි ගෙදර වටිනාකමට වඩා මිලියන 4ක් අඩුවෙන් අපිට හම්බ වෙනවා. හැබැයි දෙවෙනි ගෙදර වටිනාකමට වඩා වැඩි මිලකට තමයි අපිට හම්බෙන්නේ. නා අපි තෝරගන්නේ පළවෙනි ගෙදර. දැන් බලමු අන්තිම ප්‍රශ්න. කොළඹ 4යි පවතින මාසික නිවාසි කුලය එම මහල් නිවාසවල ප්‍රමාණය මත පදනම නිර්ණය කිරීම සඳහා එකතු කළ දත්තයන්ගෙන් එම විචල්‍යයන් අතර ධනාත්මක සහසම්බන්ධතාවක් පවතින බව අනාවරණය විය. මොනවා මොනවා අතරද? කොළඹ 4යි පවතින මාසික නිවාස කුලය මහල් නිවාසවල ප්‍රමාණය මත පදනම නිර්ණය කිරීම සඳහා එකතු කළ දත්තයන් මත. මේ මොකද්ද? මේ රෙන්ට් එක. ඒ කියන්නේ කුලිය කුලියයි කුලිය රඳාපවත් කුලියයි මොකක් අතර සම්බන්ධද හොයලා තියෙන්නේ? එකතු කළ දත්තයන්ගේ ප්‍රමාණය මත. කුලියයි ප්‍රමාණය අතර සම්බන්ධයක් තමයි මේ හොයන්නේ. මහල් නිවාසවල ප්‍රමාණය මත පදනම නිර්ණය කිරීම සඳහා එකතු කළ දත්තයන්ගේ විචලන අතර ධන සහ සම්බන්ධතාවක් පවතින බවට අනාවරණය වුණා. මේ සහ සම්බන්ධතාවේ ධන කියලා අනාවරණය වුණා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි මෙහෙම ප්‍රස්ථාරයක් ඇන්දොත් එහෙම ප්‍රමාණය මේ අක්ෂය තියෙනවා නම් කුලිය මේ අක්ෂය තියෙනවා නම් මේ ප්‍රමාණය වැඩි වෙන්න කුලිය වැඩි වෙලා. රේඛියම වෙන්න පුළුවන්. එහෙම ප්‍රමාණයත් එක්ක කුලිය වැඩි වෙලා කියලා තමයි මේ කියන්නේ. සහසම්බන්ධතාවයේ සහ විචලතාව 6.83ක් වුණාලු සහසම්බන්ධතා සංගුණකයේ 0.96ක් වුණාලු සහ විචලතාව සහසම්බන්ධතා සංගුණකයාගෙන් කෙටියෙන් අර්ථ නිරූපණය කරන්න. හරි, මේ සහ මේ දැන් ඔහොම එකක් කියපුවාම අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපිට දීලා තියෙන මොනවද? අපිට දීලා තියෙනවා සහ විචලතාවය දීලා තියෙනවා. මේ ටික මකන්නම්. අපිට දීලා තියෙනවා සහ විචලතාවය දීලා තියෙනවා. ඊට අමතරව සහ සම්බන්ධතා සංගුණකේ දීලා තියෙන සහසම්බන්ධ සංගුණක කියන්නේ R. හරිද? සහසම්බන්ධ සංගුණකේ R දීලා තියෙනවා. දැන් එතකොට මෙතන අහන්නේ මේ මොකක් කරන්නද මේ කරලා තියෙන්නේ? ප්‍රමාණයන් අතර ධන සහසම්බන්ධතාවක් පවතින බව අනාවරණය වී. මේ විචල්‍යයන් දෙකක් අතර මේ කුලියයි ප්‍රමාණය අතර මොකන වගේ සම්බන්ධයක් තියෙනවද කියලා බලන්න තමයි මෙන්න මේ දත්ත දෙක මේ හොයලා තියෙනවා. සහසම්බන්ධ සංගුණකයේ සහ විචලතාව. ඊට මම ඔයගලන්ට උගන්වන්නේ නැහැ සහ විචලතාව ගැන. ඒ කියන්නේ නැත්නම් මෙහෙම සම්බන්ධතාවයේ කොච්චර ශක්තිමත්ද කියලා සහ විචලතාවමකින් කියන්න පුළුවන් කමක් නැති හින්දා. ඊට ඔයගොල්ලෝ කියන්න ඕනේ සහ විචලතාව 6.83ක් වුවද කුලිය ප්‍රමාණය අතර විචලතාවයේ নিরপেক্ষ ශක්තිය සහ විචලතාවයේ මගින් ලැබෙයි කියලා. ඒ කියන්නේ සහ විචලතාවෙන් එහෙම ශක්තිය ගැන අපිට සහ විචලතාව 6.83යි කියන අගේ දිහා බලලා අපිට කියන්න බෑ මේ සම්බන්ධයේ කොච්චර ශක්තිමත්ද කියලා. එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම කියන්න පුළුවන් විචල්‍යයක් අපි ඉගෙන ගත්තා. ඒක තමයි සහසම්බන්ධතා සංගුණක. හරිද? ඊට ඔයගොල්ලෝ සහ විචලතාව ගැන කියන්න ඕනේ. සහ විචලතාව 6.83ක් වුණද එමගින් මෙම කුලිය හා ප්‍රමාණය අතර සම්බන්ධයේ নিরপেক্ষ ශක්තිය පිළිබඳ පැවසිය නොහැක. හරිද? ඊට පස්සේ
ඊට පස්සේ අපිට කියන්න පුළුවන් සහසම්බන්ධතා සංගුණකය කියන. සහසම්බන්ධතා සංගුණකය වගේ මොකද්ද මයින් පුළුවන්? සහසම්බන්ධතා සංගුණකය වගේ රේඛීය සම්බන්ධයක නිරපේක්ෂ ශක්ති මැනිය හැක. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපේ කුලිය සහ ප්‍රමාණය අතර රේඛීය සම්බන්ධතාවයේ මොකද්ද මනින්න අපි නිරපේක්ෂ ශක්තිය සහසම්බන්ධතා සංගුණකයේ මගින් මැනිහක් කියලා අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේ R.96 කියලා කියන්නේ අෂ්ටම එක ධන එකට ආසන්න අගය. R.96 කියලා කියන්නේ ධන එකට ආසන්න අගය. දැන් ධන එක කියලා කියන්නේ මොකද? සර්ව සම්පූර්ණ ධන සහ සම්බන්ධතාවය. 100%ක් රේඛීය ධන සහ සම්බන්ධතාවය. දැන් 0.96 කියලා කියන්නේ මොකද්ද? ඉතා හොඳ ධන සහ සම්බන්ධතාවය. එහෙනම් අපිට කියන්න පුළුවන් R ධන එකට ආසන්න අගයක් වන 0.96 ගන්නා නිසා ප්‍රමාණය හා කුලිය අතර ඉතා ශක්තිමත් ධන සහ සම්බන්ධතාවයක් පවතී කියලා. එතන මේ R.96 අර්ථකථනය මොකද්ද? R ධනයකට ආසන්න නිසා මෙම කුලිය හා ප්‍රමාණය අතර ඉතා ශක්තිමත් ධන සහ සම්බන්ධතාවයක් පවතී කියලා අපිට කියන්න පුළුවන්. මේ ප්‍රශ්නේ ඔයගොල්ලන්ට මම ප්‍රශ්න තියෙනවා තේරිච්ච නැත්නම් තියෙනවා බලන්න චැට් එකේ දාන්න බැන්න. අපි තව ප්‍රශ්නයක් කරමු. දෙදස් දාහතේ මාර්තු 5 වෙනි ප්‍රශ්නය. පරීක්ෂණ කණ්ඩායමක් විසින් අහඹු ලෙස තෝරාගත් පෙට්‍රල් මෝටර් රථ නියදයක් සිදුකර සමීක්ෂණයකින් පසු පෙට්‍රල් මෝටර් රථවල ඉන්ධන කාර්යක්ෂමතාව සඳහා පහදා දක්වන බහු ප්‍රතිපායන ආකෘතිය යෝජනා කර ඇත. මේ විචලයන් පහත පරිදි අර්ථ දක්වන්න අර්ථ දක්වලා තියෙනවා කියලා දෙයක් දක්වන්න දෙයක් නැහැ. ඊතර වයි කියලා කියන්නේ ඉන්ධන කාර්යක්ෂමතාව. ඉන්ධන කාර්යක්ෂමතාව පැහැදිලි කරන්න තමයි මේ ප්‍රතිපායන ආකෘතිය ඒගොල්ලෝ පූර්ණ කරලා තියෙන්නේ. ඊතර ඉන්ධන කාර්යක්ෂමතාව රඳාපවතින විචලයන් විතරේකට තෝරගෙන තියෙනවා. X1 කියන්නේ ඉස් රථයේ බර. X2 කියන්නේ රථයේ මේ වරතෙක් ධාවනය කර ඇති මුළු දුර කිලෝමීටර් වලින් අපි මයිලේජ් එක කියලා කියන්නේ. ඊට පස්සේ X3 කියලා කියන්නේ රථයේ පන්තිය කුඩාද මධ්‍යමද විශාලද කියලා. මොකද රථයේ ලොකු වෙන ඉන්ධන කාර්යක්ෂමතාව අඩු වෙනවනේ. ඊට පස්සේ ඉන්ධන වර්ගය පෙට්‍රල් වල ඉන්ධන කාර්යක්ෂමතාව දෙමහු හයිබ්‍රිඩ් වාහන වල ඉන්ධන කාර්යක්ෂමතාව වෙනස් නේ. ඊට ඒ විචල්‍යත් ඒගොල්ලෝ අරගෙන තියෙනවා ආකෘතිය ගොඩනගා. මේ වැරදි පදේනේ. ඊ කියන්නේ. හරි. R වර්ගයත් අපිට දීලා තිනවා 0.93 කියලා. මෙම අධ්‍යයන සඳහා ප්‍රතිපායන සංගුණකයේ 5.8 ක්ෂණ 8 හා බෑවුම් සංගුණක අර්ථ දක්වනවා. දැන් මම ඒ වගේ උත්තර ඉක්මනට කියන්න. මොකද දැන් කලින් ගානේදීම තමයි ඒක කරන්නේ නේ. ඒතර මේකෙන් බීනෝට ප්‍රායෝගික අගයක් තියෙද? බර කිලෝග්‍රෑම් බිඳුවක් කර වාහන නැහැ නේ. ඒතර ඔක්කොම විචාරයන් ශූන්‍ය කළා අපිට අන්තක්කාණ්ඩේ අර්ථ දක්වන්න ප්‍රායෝගික අවස්ථාවක් නැහැ. ඒ හින්දා අපිට කියන්න පුළුවන් බීනෝට් සඳහා ප්‍රායෝගික අර්ථයක් නොමැත කියලා. ප්‍රායෝගික අර්ථයක් නොමැත කියන එකට හේතුව මොකද්ද? මේ සියලුම විචලයන් ශූන්‍ය වන අවස්ථාවක් නොමැති හින්දා. ඒතර සියලුම විචලයන් ශූන්‍ය වන අවස්ථාවක් නොමැති හින්දා B නෝට් සඳහා ප්‍රායෝගික අර්ථයක් නොමැත. ඊට පස්සේ B1 කොහොමද අර්ථ දක්වන්නේ? මුළු සැතපුම් ගණන පන්තිය සහ ඉන්ධන වර්ගයේ ඒ කියන්නේ මේ අනිත් විචලයන්. දැන් B1 කියන්නේ මොකද්ද? B1 කියලා කියන්නේ අපේ දශම බිඳුවයි බිඳුවයි 4.26 කියලා කියන්නේ මේ x1ට අදාළ එකනේ. ත්‍රේ නම් මෙන්න මේ අනියතෝ තියාගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ රතේ ධාවනය කළ ඇති දුර රතේ පන්ති සහ ඉන්ධන වර්ගයේ නියතව පවත්වා ගන්නා විට එහෙම නැත්නම් නොවනස පවත්වා ගන්නා විට
ඉස්සරතේ බර කිලෝග්‍රෑම් එකකින් වැඩි කළ විට ඉන්ධන කාර්යක්ෂමතාව කොච්චරකින් අඩු වෙනවද? සම ඍණ තියෙන හොඳේ. ඍණ දිනා කියන එකේ තේරුම මොකද? ඍණ තිනකොට ඉන්ධන කාර්යක්ෂමතාව අඩු වෙන එක වෙන. ඒතර ඉන්ධන කාර්යක්ෂමතාවය කොච්චරකින් අඩු වෙනවද? එයාගේ ඒකකයේ මොකද? ලීටරයට කිලෝමීටර්. ලීටරයට කිලෝමීටර් 0.0042 කින් අඩු වේ කියලා දෙන්නවා. හරිද? පැහැදිලි නේද? මේ අනෙකුත් විචාලයන් නියතව පවත්වා ගන්නකොට ඉස්රතේ බර කිලෝග්‍රෑම් එකකින් වැඩි කරද්දී රතේ ඉන්ධන කාර්යක්ෂමතාව කොච්චරකින් අඩු වෙනවද? අඩු වෙනවා කියලා කියන්නේ මේ ඍණ හින්දා 0.0042 කින් ලීටරයට කිලෝමීටර් 0.0042 කින් අඩු වේ කියලා කියන්න ඕන. ඊට පස්සේ B2 බලන්න. B2 කියන්නේ රතේ මේ වෙනතෙක් ධාවනය කර ඇති මුළු දුර. එක දිලා තියෙන කිලෝමීටර් එක දින දින කිලෝමීටර් 10 ගණන්. හරි. ඒකකින් ඒකකින් වැඩි කරනවා කියන එක තේරුම මොකක්ද? එතන ඒකකින් වැඩි කරනවා කියලා කියන්නේ කිලෝමීටර් 1000කින් වැඩි වෙනවා කියන එකනේ. එතන ඒක පැහැදිලිව කියනවා. එතන අපිට කියන්න පුළුවන් රතේ පන්දේස ඉන්ධන වර්ග නොනසපවත්තා ගන්නා විට රතේ ගමන් කර ඇති මුළු දුර කිලෝමීටර් 1000කින් වැඩි කරන්නේ. මොකද ඒකකින් වැඩි කරනවා කියන එක يعني කිලෝමීටර් 1000කින් වැඩි කරනවා කියන එකනේ. කිලෝමීටර් 1000කින් වැඩි කරන විට ඉන්ධන කාර්යක්ෂමතාවය කොච්චරකින් අඩු වෙනවද? ඉන්ධන කාර්යක්ෂමතාවය ලීටරයට කිලෝමීටර් 0.0245කින් අඩු වෙයි කියලා කිව්වනම් හරි. හරිනේ. දැන් ඒක කැල් කරන් ලේසි ඉන්නේ. දැන් අනිකුත් ඒවා නියතව පවත්වාගෙන ඉවරලා අපිට අදාළ එක විතරක් ඒකකකින් වෙනස් කරනකොට අනිත් එක කොච්චර වෙනස් වෙනවද කියලා කිව්වනම් ඇති. හැබැයි ඒක කරද්දී අර ඒකක ගැන සැලකිලිමත් වෙලා උත්තරේ දෙන්න. ඊට පස්සේ දෙවෙනි කොටස බලන්න. කිලෝමීටර් 24000ක් ධාවනය කර ඇති කිලෝග්‍රෑම් 850ක ස්කන්ධය නේතු පෙට්‍රල් භාවිතා කරන මෝටර රථයක මධ්‍යන ඉන්ධන කාර්යක්ෂමතාව කුමක්ද? මෙම රථයේ කිලෝමීටර් 50000ක් ධාවනය වූවේ නම් අපේක්ෂිත ඉන්ධන කාර්යක්ෂමතාවය කුමක්ද කියලා අහනවා. ඒක හොයන්න පුළුවන් නේද ඔයගලන්ට? හල මට උත්තරේ කියන්න. රොමිලක් කන් දෙකට. වෙලාව තැනින්ද මට හදන්න. මෙතනට කලින් වගේම වගුවක් ගහගෙන තියෙන හැටි. කලින් වගේම වගුවක් ගහගෙන ඉවරලා 850 මේ 24000යි ඒ ටික ආදේශ කරගෙන කරගෙන යන්නේ. එතට මොනවද ඉන්නේ අපිට? X1 ඉන්නවා. පළවෙනි එක x1 කීයද? කිලෝමීටර් 24000ක් ධාවනය කර ඇති. ඉස්රතේ බරණ x1 කියලා කියන්නේ 850. x2 කියන්නේ ඉස්රතේ මෙතෙක් ධාවනය කර ඇද්දම කිලෝමීටර් 10 ගණන් වලින් හොඳ. ඒතර 24000 කියලා කියන්නේ 24 මෙතෙන් දාන්න ඕනේ. x3 රතේ පන්තිය. කුඩා නම් 1. x4 ඉන්ධන වර්ගය මොකක්ද? කුඩා පෙට්‍රල් රතය. පෙට්‍රල් නම් 1. දැන් මේකට ආදේශ කරන්න තියෙනවා y සමානයි කිය 5.8 ඍණ 0.0426 වරක් 850 ඍණ 0.0245 වරක් 24 ඍණ 2.36 වරක් 1 ධන
නමය දශම අටයි හය වරක් එක. ඔක සුරු කරපුහම උත්තරය එනවා අපිට නමය දශම බිංදුවයි නමය කිය. ඊට පස්සේ මේ 50000 කින් 50000 කළා පුහම උත්තර මෙතෙන් 50000 දාන්න ඕනේ. මෙතෙන් 50000 දාන්න ඕනේ. උත්තරෙන් 50000 දැම්මහම අපිට එන උත්තරයක් අපිට උත්තර 7.87 කියලා වයිට්. මේ දෙක තමයි මේ උත්තර දෙකම. 9.09 7.87. දැන් ගන්න බැරි නම් ගෙදරදී හතර ගන්න. ආදේශ කරන්න තියෙනවා. ගන්න හැම වෙලේ කියලා. අන්තිම කොටස. තවත් පර්යේෂණ කණ්ඩායමක් පෙට්‍රල් මෝටරවල ඉන්ධන කාර්යක්ෂමතාව පිරික්සීම සඳහා මෙවැනිම අධ්‍යයනයක් කිරීමට සැලසුම් කරයි. ඔවුන් ඉහත සඳහන් ආකෘති සඳහා පහත වෙනස්කම් යෝජනා කරයි. නිතරම නාගරික වාහන තදබදයේ ගමන් කරන වාහන සහ වාහන තදබදකින් තොරව ගමන් කරන වාහන යන නියදි දෙකක් තෝරා ගැනීම. දැන් ඔයගොල්ලෝ හිතන්නේ මේක හොඳ වෙයිද නරක වෙයිද? දැන් සාමාන්‍යයෙන් අපි ප්‍රතිපානාකෘතිය ගොඩනගද්දී අපි මොකද කරන්නේ? අපි පරායත් විචල්ලේ කියන මෙතන දෙනා ඉන්ධන කාර්යක්ෂමතාවය ඉන්ධන කාර්යක්ෂමතාවය අපිට පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ අර දීලා තියෙන විචල්යන ඇසුරින්. හරිද? හැබැයි දැන් මේ අපි ට්‍රැෆික් එකේ යන වාහනයි එහෙම නැත්නම් ටිකක් එළි අවුට් ස්ටේෂන් යන වාහනයි ගත්තොත් එහෙම ඉතාම පැහැදිලි මේ වාහනවල වෙනස්කම් තියෙනවා නේද? ඉතින් ඒ කියන්නේ මම කියන ඉන්ධන කාර්යක්ෂමතාවය ඉතින් පැහැදිලි වෙනසක් තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ ප්‍රතිපාන විශ්ලේෂණය සඳහා තෝරගන්න ඕනේ ප්‍රතිපාන විශ්ලේෂණය සඳහා තෝරගන්න ඕනේ පොදු ලක්ෂණ තියෙන නියදියක්. පොදු ලක්ෂණ තියෙන නියදියක් තමයි අපි තෝරගන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් එහෙම දැන් හිතන්නකෝ ට්‍රැෆික් එක අපි ගමුකෝ දැන් කොළඹ හොඳටම ඉන්ධන මේ වාහන තදබදයේ තියෙන තැනක කිලෝමීටර් පහක් අපි හිතමු කාර් එකක් තියෙනවා කියලා. දැන් මේ කාර් එක පැයට කිලෝමීටර් කරනවා පැයට කිලෝමීටර් නෙමෙයි මේ ලීටරයට කිලෝමීටර් කරනවා 8ක් ට්‍රැෆික් එකේ තියෙන තැන. එකම කාර් එක. ඒතර මේ කාර් එකම අනුරාධපුරේ යන්න වගේ පාවිච්චි කළොත් එහෙනම් අපි දකිනවා ලීටරයට කිලෝමීටර් 15ක් ඉන්ධන කාර්යක්ෂමතාව තියෙනවා. ඒතර මේ අපි මේ අපි අපේ මේ නියදිය කියන්නේ කොළඹයි කොළඹින් ඈත වාහන තදබදයේ අඩු ප්‍රදේශයකයි කියන තැනේදී මේ එකම වාහනේ ගමන් කළ දුර කියන එකට වාහනේ ගමන් කළ දුර කියන සාධකයට අදාළව වැය වෙච්ච පෙට්‍රල් ලීටර් ප්‍රමාණය පැහැදිලි වෙනසක් තිබ්බා. ඒතර මේ නියති දෙක අතර පැහැදිලි වෙනසක් තියෙනවා. හරිද? ඒතර සාමාන්‍යයෙන් අපි ප්‍රතිපාන ආකෘතිය සඳහා හැම සම්පූර්ණයෙන් වෙනස් ලක්ෂණ සහිත නියදි දැක්කම මේ නියදි වෙන වෙනම තෝරගන්නවා. මොකද නැත්තම් දැන් මේ නියදි දෙක කලවම් වුණාම මොකද වෙන්නේ? අපිට හරියට සම්බන්ධයක් ගන්න බැරි වෙනවා. ඇදලිත්. ඒකෙන්ද අනිකුත් සාධක මත බලපාලන්නේ මේ කාර්යක්ෂමතාව රඳාපවතින්නේ කියලා අපි මේ හොයන්නේ වාහනේ වයස බර වගේ හේතු මත බලපාලන්නේ. දැන් මේ වයස සහ බර කියන හේතු මත බලපාලා බලපාලා ඉදර කාර්යක්ෂමතාව වෙනස් වෙන හැටි හොයන්නේ අද්දි මේ පැහැදිලිම වාහන තදබදයේ කියන සාධකයේ බලපෑමක් අපිට එනවා.
එන එක්ක අපි වාහන තදබදයේ කියන එක මේක දා ගන්න ඕනේ. මොකද්ද මේ? ඒ කියන්නේ විචල්‍යයක් විතර දා ගන්න ඕනේ. එහෙම නැත්නම් තවත් හොඳයි මේ විචල්‍යයන් අනුව කාර්යක්ෂමතාව කොච්චර වෙනස් වෙනවද කියලා හොයන්න. සුදුසුම ක්‍රමය තමයි නියැලි දෙකක් භාවිතා කරන එක. විතර තදබදයේ තියෙන වෙලාවේදී කාර්යක්ෂමතාව මේ වයස බර අනුව බලපාලා කොච්චරක් වෙනවද කියලා වෙනම හොයන්න පුළුවන්. තදබදයේ නැති අවස්ථාවේදී වයස බර අනුව වෙනස් වෙලා කාර්යක්ෂමතාව කොච්චරක් වෙනවද කියලා වෙනම හොයන්න පුළුවන්. විතර මේක හොඳ යෝජනාවක්. පැහැදිලි නේද? හරි. ඒක x2 විචාලය වෙනකොට රටේ වයස භාවිතා කරේ. දැන් x2 විචාලය විදිහට තිබ්බේ මාතක විදිහට රටේ ගමන් කළ දුර නේ තිබ්බේ. අර රටේ ගමන් කළ පටන් ගත්ත දවස් ඉඳලා රටේ ගමන් කළ දුර කිලෝමීටර් ලක්ෂයක්ද ලක්ෂිකාමාරක්ද කියන එක තමයි තිබ්බේ. එතකොට ඒ විචාලය වෙනකොට වයස භාවිතා කරන්න මේගොල්ලෝ යෝජනා කරනවා. දැන් එතෙන්දි තියෙන ප්‍රශ්නේ තමයි දැන් හිතන්නකෝ වාහනේ වයසට වඩා කියන දුර වෙනකොට වයස භාවිතා කිරීමේ ප්‍රශ්නේ තමයි එල් සමහර වාහන තියෙන්න පුළුවන් වාහනේ වයස අවුරුදු 10ක් වුණත් එච්චර දුවලා නැහැ. ඒතර එන්ජින් එක හොඳ තත්ත්වයෙන් තියෙන. ඒතර එන්ජින් එක ඒතර සාමාන්‍යයෙන් මෙතන ඉන්ධන කාර්යක්ෂමතාවයට බලපාන කොච්චර එන්ජින් එක පරණ වෙලාද කියන එකනේ. ඒතර වයසයි දුරයි කියන දෙක බැලුවොත් එහෙනම් අපිට පේනවා දුර වඩාත් සුදුසුයි. ඒතර වයස භාවිතා කළාම සමහර ලාට ගොඩක් පරණ වාහන තියෙන්න පුළුවන් අඩුවෙන් දුවපු වාහන. ඒතර එන්ජින් එක හොඳ තත්ත්වයක තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් ගත්තා මේක එච්චර සුදුසු හැයි කියලා අපිට පේනවා. ඒතර මේක ඕගොල්ලෝ ඇත්තට මෙහෙම හරියටම කියන්නේ හරිම උත්තරයක් ඒ කියන්නේ මේක කිකේන දකින්න අනු වෙනස් වෙන්න පුළුවන්. ඒතර මේක මේ වගේ ප්‍රශ්නක් ආවොත් එම ඕගොල්ලෝ හිතන විදිහ පැහැදිලි කරලා කිව්වනම් හරි. හැබැයි ඕගොල්ලෝ ගණිතමය මෙතන හිතන්න මේ හිතන්න පුරුදු වෙනවනේ කොහොමද? හිතන්න පුරුදු වෙනවනේ මේ විචල්‍ය කොච්චර දුරට සාධාරණද කියලා අපේ මේ හිතන කාර්යක්ෂමතාව පැහැදිලි කරා. අපි දැක්ක දුර කියන්නේ ඉන්ධන කාර්යක්ෂමතාව දුරේ බලපෑමනේ ගමන් කළ දුරේ බලපෑමනේ එන්ජින් එක කොච්චර පරණ වෙනවද කියන එක මතනේ. ඒතර වාහනේ වයසෙන් එන්ජින් එක කොච්චර පරණ වෙනවද කියන එක තීරණය වෙන්නේ නැහැ නේ. වාහනේ කොච්චර දුවනවද කියන එක ඉන්නේ පැහැදිලි වෙන්නේ නේද? ඒතර පරණ වාහන දෙන්න පුළුවන් අඩුවෙන් දුව. ඒතර එතකොට ඒ දුර වෙනකොට වයස භාවිතා කරන එක කාර්යක්ෂමතාව පැහැදිලි කරන එච්චර සුදුසු නැහැ කියලා පැහැදිලි කරලා ලියුවනම් හරි. ඒතර ඒ වගේ වෙන ප්‍රශ්නක් ආවොත් ඒක අදාළ විදිහට හිතලා ලියන්න. ඊට පස්සෙ බල අලුත් විචාරයක් එකතු කරනවා. x5 විචාරයේ වාහනේ එන්ජින් ධාරිතාව එකතු කරේ. අලුත් විචාරයේ එකතු කරද්දී හැමතිස්සෙම ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙන එකක් තමයි මතකද අපි හරි ගණගත්ත එක උපකල්පනයක් තිබ්බා බහුපදයක රේඛියතාව කියලා. අර උපකල්පනයක් තිබ්බා බහුපදයක රේඛියතාවයක් නොමැති කියලා. බහුපදයක රේඛියකල්පනයක් ඉගෙන ගත්තා. මේ බහුපදයක රේඛිතාවක් නොමැති කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මේ ස්වායත්ත විචල්‍ය අතර. කියන්නේ මේ x1 x2 x3 අතර අන්න ඒ පද අතර සම්බන්ධයක් නැහැ. කියන්නේ x1 උයි y අතර සම්බන්ධයක් තියෙනවා. මෙන්න පාටින් ඇඳුත් මේ x1 උයි y අතර සම්බන්ධයක් තියෙනවා. x2 උයි y අතරත් සම්බන්ධයක් තියෙනවා. x3 y අතරත් සම්බන්ධයක් තියෙනවා. x1 x2 3 x1 x2 x3 එකතු වෙලා y ව පැහැදිලිත් කරනවා. හැබැයි මේ x1 x2 අතර සම්බන්ධයක් තියෙන්න බෑ. x1 x3 අතර සම්බන්ධයක් තියෙන්නත් බෑ. මේ ස්වයත්ත විචල්‍ය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව තියෙන්න බෑ. ඒක ඇවිල්ලා මූලික උපකල්පනයක්. දැන් මෙතන මේ වාහනේ එන්ජින් ධාරිතාව එකතු කළාම මොකද වෙන්නේ? ඒතර මේ එන්ජින් ධාරිතාව අපි දන්නවා සාමාන්‍ය වාහනේ බරත් එක්ක වැඩි වෙනවා නේද? පොඩි වාහනවල එන්ජින් ධාරිතාව වැඩි වෙන්නේ. ලොකු වාහනවල එන්ජින් ධාරිතාව වැඩි. ඒතර මේ වාහනේ බර කියන විචල්‍යයයි එන්ජින් ධාරිතාව අතර අපි දක්වන සම්බන්ධතාවයක් තියෙනවා. එතන අපි දැන් මෙන්න අපිට දැන් ගන්නවා x වාහනේ බර කියන විචල්‍යයයි වාහනේ එන්ජින් ධාරිතාව කියන විචල්‍ය දෙකම අපි ස්වයත්ත විචල්‍ය විදිහට භාවිත කරලා තියෙන ඉතින් ඒ විචල්‍ය දෙක අතර සම්බන්ධයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට බහුපද ඒකරීකතාව ඇතිවිය ඇතිීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි සරලතම අඩුතම වර්ග ක්‍රමයේ මූලික උපකල්පනය මොකද වෙන්නේ? මූලික උපකල්පනය අපි කියන මූලික උපකල්පනයක් මූලික උපකල්පනයකට විරුද්ධයි කියලා. ත්‍රේහින්ද අපි හැමතිස්සම ස්වයත් විචලිත තෝරගන්නේ විචලිත තෝරගන්න ඕනේ බහුපදයේ කියලා ඒකරේඛීයතාවයක් ඇති නොවන ලෙස. ඒ කියන්නේ ස්වයත් විචල්‍ය අතර සම්බන්ධතාවයක් නොමැති ලෙස ස්වයත් විචලිත තෝරගන්න ඕනේ. එතකොට මේ එන්ජින් ධාරිතාවයි බරයි අතර සම්බන්ධයක් තියෙන පුළුවන් හින්ද මේක හොඳ යෝජනාවක් නොවේ. ඊට පස්සේ මම අන්තිම එක මෙම අධ්‍යයනයේ බහුපද බහුගුණ නිර්ණ සංගුණකය. බහුගුණ නිර්ණ සංගුණකය කියන්නේ නිර්ණේ සංගුණකයම තමයි. ඒක r වර්ගයේ 0.93 මගින් කුමක් අදහස් කරයි? දැන් මේ වගේවා
ඔගොලු කීපයක් උත්තර ලිව්වා. මේ දශම තුනෙන් නමය තුනෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ x1 x2 x3 x4 කියන ස්වායත්ත විචලයන් සාමූහික ඉන්ධන කාර්යක්ෂමතාවයේ විචලතාවයෙන් 93ක් විස්තර කළ හැකියි. මේ 93 වගේ විශාලාගයක් ආවා කියලා කියන්නේ R වර්ගයට අපිට කියන්න පුළුවන් මොකද්ද? ඒ කියන්නේ මේ ආකෘතිය පුරෝකථනය සඳහා බෙහෙවින් සාර්ථක වෙනවා කියලත් අපිට කියන්න පුළුවන්. පුරෝකථනය සඳහා බෙහෙවින් සාර්ථක වෙනවා කියලත් අපිට කියන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් මෙන්න මේ MCQ එක බලන්න. X හා Y විචලයන් අතර වූ සහසම්බන්ධතා සංගුණකයේ ගැමා පිළිබඳ ප්‍රකාශ සලකා බලන්න. මේකේ උත්තරේ කියන්න බලන්න මට. සිංහල අකුරු ටයිප් කරන්න බැන්නම දෙන්නම් මෙහෙම. මේක एक देख तू वाले उत्तरे देवे उत्तरे तू बने उत्तरे हाथ रे उत्तरे देखे क्या चैट के दान බලමු y දැන් මෙතන මේ ගැමා කියලා දිර තියෙන්නේ මේ අපේ r සහ සම්බන්ධතා සංගුණකය.
ත්‍ර ගැමාහියාගේ x හෝ y ගේ මිනුම් එකම අතර අදාළ නොපවති. හරිනේ නේද? අපි අර උසහ බර අතර රේඛීය සම්බන්ධතාවට 0.98 වගේ අගයන් ගත්තා. ඒතර උසම ඉන්නේ සෙන්ටිමීටර වලින් බර මයින් කිලෝග්‍රෑම් වලින්. එහෙම ප්‍රශ්නයක් නැහැ නේද? ඒතර ඒකම අතර අදාළ නොපවති. ගැමාහියාගේ විචල දෙකෙන් කුමන විචලයක් x වශයෙන් නම් කරන්නේ ද යන මතර අදාළ පවති. එහෙම එකක් නැහැ හොඳේ. මෙතන මේ උසහ බර අතර කියන්නේ උසානුව බර වෙනස් වෙන එකක් නෙමෙයි මෙතන බලන්නේ. උසයි බරයි අතර කොච්චර සම්බන්ධයක් තියෙනවද කියලා බලන්න. දැන් ප්‍රතිපානෙදි තමයි බලන්නේ අපි බර අනු උස කොහොමද වෙනස් වෙන්නේ. උස අනු බර කොහොමද වෙනස් වෙන්නේ. එහෙම. කියන මොකක් එකක් මත දාපාවතිලා අනිත් එක වෙනස් වෙන විදිය. හැබැයි මේ සහසම්බන්ධතා සම්පූර්ණදි බලන්නේ මොනවාරි විචලයන් දෙකක් අතර සම්බන්ධය කොච්චරද කියන එක විතරයි. මේ අක්ෂ දෙක මාරු කළා කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන කලින් ගත්තේ බරනේ. දැන් මෙතන මෙතෙන්ට උස දාලා සෙන්ටිමීටර දාලා මෙතෙන්ට බර දාලා මෙතෙන්ට කිලෝග්‍රෑම් දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. ඒතර x y කියලා මොකක්ද ගන්න කියන එක පන්තරඳාපවතින්නේ නැහැ. සහසම්බන්ධතා සංගුණකයාගේ. මේක වැරදි. ඒතර ගැමහියාගේ ධනේක ඍණේක අතර පවතී එකම කිව්වනේ නේද? එයාගේ එන්න පුළුවන් අඩුතමගේ ඍණේක වැඩිතමගේ ධනේක. ධනේක කියලා කියන්නේ ඊටාම හොඳ ධන සම්බන්ධතාවයක්. ඍණේක කියලා කියන්නේ ඊටාම හොඳ ඍණ සහසම්බන්ධතාවයක්. බිංදුව වගේ යගයන් කියලා කියන්නේ සහසම්බන්ධතාවයක් නැහැ. විචල්‍ය අතර එක්සාවය අතර පවත්න සම්බන්ධය කුතරම් දුරට රේඛීයද යන්න ගැමහියාගේ මගින් දැක්කේ. ධනේක කියලා කියන්නේ මොකද්ද? ධනේක කියලා කියන්නේ ඉතාම හොඳ ධන රේඛීය සම්බන්ධතාව. ඍණේක කියලා කියන්නේ ඉතාම හොඳ රේඛීය සම්බන්ධතාව. ඒ කියන්නේ මේ රේඛීය සම්බන්ධතාවයේ සර්ව සම්පූර්ණව ධනේක ඍණේක කිය කොන් දෙකට යනවා. ගැමහියාගෙන් අපිට කියන්න බුණා මේ අතර සම්බන්ධය කොච්චර රේඛීයද කියලා. මේ වගේ ටිකක් මෙහෙම හොඳ සම්බන්ධයක් තිබ්බොත් එම් 0.98ක් වගේ ආර්ට එනවනම් මේ ටිකක් හොඳ රේඛී සැහැණ දුරට හොඳ රේඛී සම්බන්ධතාවයක්. රේඛාවකට ආසන්නව අපිට අඳින්න පුළුවන්. සර්ව සම්පූර්ණ රේඛාවක් අඳින්න බෑ. හැබැයි ආසන්න වශයෙන් සරල රේඛාවක් අඳින්න පුළුවන්. ඒ කියන්නේ රේඛී සම්බන්ධය කොච්චර හොඳයිද කියලා අපිට ආර්ගයාගෙන් කියන්න පුළුවන්. එහෙනම් මේකත් හරි, මේකත් හරි. එහෙනම් A C හා D. ඒ කියන්නේ මෙන්න මේ උත්තරේ තමයි හරි. දැන් මට කරන්න කියන්නේ මේකේ උත්තරේ. ඒකේ තොය ආ කියන්නේ එක, ආ කියන්නේ දෙක, එහෙම ගන්නකො 1 2 3 4 කියලා. එහෙනම් 1 2 3 4 කොහොමද උත්තරේ? Thank you.
මොකද උත්තරේ? දැන් බලන්න හිතලා. උසස් පෙළ සිසුන් සාම්පල් එක ඔවුන්ගේ අධ්‍යයන පැය සංඛ්‍යාව හා ලබා ගන්න ලකුණු අතර සම්බන්ධතාවක් පහත ප්‍රතිපාදන සමීකරණය මගින් දැක්වේ. හරි, මොකද්ද අපේ සම්බන්ධතාව? ලබා ගන්න ලකුණු y සමානයි ඍණ බිංදුවයි දශම බිංදුවයි එකයි දෙකයි පහ ධන දශම බිංදුවයි එකයි නවයයි බිංදුවයි x. හරි, මේ ඇවිල්ලා ලබා ගන්න ලකුණු, ලබා ගන්න ලකුණු සංඛ්‍යාව පැය සංඛ්‍යාව මත රඳා පවතින ආකාරය තමයි මේ දීලා තියෙන්නේ. හරි නේ, ධන සම්බන්ධතාව. මේ මොන වගේ ප්‍රස්තාරයක්ද මේක? මේ ප්‍රස්තාරය ඇවිල්ලා මේ ඍණාන්තක් ඛණ්ඩයක් තියෙනවා. ඒ ඍණාන්තක් ඛණ්ඩයක් තියෙනවා කියලා කියන්නේ මේ ප්‍රස්තාරය ඔන්න ඔහොම එකක්. ඒ කියන්නේ මේ යටි කල්තේම ඔහොම කැපෙන්නේ. මෙහෙම ගිහින් ඉවරලා ඔන්න ඔහොම ප්‍රස්තාරයක් තමයි ඔය තියෙන්නේ. හරි, ඒ කියන්නේ මොකද්ද මේ? ඒ කියන්නේ පාඩම් කරන පැය සංඛ්‍යාව වැඩි වෙනකොට ඝන ලකුණු සංඛ්‍යාව සාමාන්‍ය වැඩි වෙනවානේ. වැඩි වෙඩි පාඩම් කරන වැඩි වෙනින් ලකුණු ගන්න පුළුවන්. එහෙනම් ධන සම්බන්ධතාව මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් තමයි දීලා තියෙන්නේ. ඊට සමීකරණය සම්බන්ධයෙන් පහතවා ගන්ති සලකා බලන්න. සෑම අධ්‍යයන පැයක්ම ලබාගත් ලකුණු 1.25 කින් ඉහළ තමයි. සෑම අධ්‍යයන පැයක්ම. දැන් අධ්‍යයන පැය සංඛ්‍යාව දෙන්නේ x කින්නේ. එතකොට x කයි x y අතර සම්බන්ධතාව කියන්නේ මෙන්න මේ සංගුණකේ. මේ 0.25 අන්තඃඛණ්ඩය අතර සම්බන්ධයක් නැහැ නේද? එතන එන අන්තඃඛණ්ඩය තමයි මේ 0.25 මේ දාලා තියෙන අන්තඃඛණ්ඩය සම්බන්ධ කරලා. නැයි ප්‍රකාශනයේ වැරදි. සාමාන්‍ය ලෙස ගත්‍ර ලකුණු 1/1කින් ඉහළ දැමීම සඳහා අධ්‍යයන පැය 1.9ක් අවශ්‍ය වේ. දැන් අපි සාමාන්‍යයෙන් ඔය අර අර්ථ නිරූපණය කරද්දී මොකද කරන්නේ? x ගේ අගය අපි වැඩි කරනවා ඒකක එකකින්. x ගේ එකකින් වැඩි කළා y ගේ කොච්චරක් වැඩි වෙනවද කියලා බලන්න. දැන් මෙතන මේ දිලා තියෙන අනිත් පැත්ත සාමාන්‍ය ලෙස ගත්‍ර ලකුණු 1/1කින් ඉහළ දැමීම සඳහා ලකුණු එකකින් වැඩි කරන්න x කොච්චරක් ඕනද කියන එක තමයි දීලා තියෙන්නේ. දැන් ඒක හොයන්න බැරි කමක් නැහැ. හැබැයි ඕගොල්ලන්ට බැලු බැලුවට පේනවනේ දැන් මේ. දැන් මේ දීලා තියෙන්නේ මේ දීලා තියෙන්නේ දැන් මේ ලකුණු. මේ දීලා තියෙන ලකුණු ප්‍රමාණයනේ. දැන් මේ දීලා තියෙන ලකුණු 0.19නේ. මෙන්න මේ යගෙන් දීලා තියෙන්නේ. ඒතර මේ යගෙන් ඉතාලම පැහැදිලිව පෙන්වන්න ඕනේ x එකකින් වැඩි කරද්දි y කොච්චරක් වැඩි වෙනවද කියන එකනේ. ඒතර අනිත් පැත්ත ඕකෙන් පෙන්වන්න විදිහ නැහැ නේද? ඒතර ඒ කියන්නේ ඒකත් වැරදි. ඔබලන් මං කියන්නේ පැහැදිලි නේද? කියන්නේ අපි මෙන්න මේ සංගුණකේ මේ පැහැදිලිව මේ දීලා තියෙන මේ 1.9 මේ 0.19 කියලා. ඒ සම්බන්ධයෙන් මේ CA වැඩි කරලා දීලා තියෙන. ඒතර එතනින් තේරෙන්නේ මේ වගේ සම්බන්ධයෙන් දුන්නකින් තේරෙන්නේ මොකද්ද? ඒ එතකොට අපි ඉගෙන ගත්තා ඒකේ ඒ සංගුණකෙන් කියවෙන්නේ මේ x කියන ස්වායත්ත විචලයකින් වැඩි කරද්දී y කොච්චරද වෙනස් වෙන්නේ කියන එක තමයි අපි එකෙන් පැහැදිලි කරන්නේ. මේ දීලා තියෙන අනිත් පැත්ත ස්වායත්ත විචලයකින් වැඩි කරද්දී පරායත්ත විචලය කොච්චර වැඩි වෙනවද කියලා එහෙමයක් අපි ඉගෙන ගත්තේ නැහැ. එතකොට ඒක අදාළ වෙන්නේ නැහැ. සෑම අධ්‍යන පන්තියක් පැයක්ම ලබාගත් ලකුණු සාමාන්‍යයෙන් 1.19කින් ඉහළ තමයි. සෑම අධ්‍යන පැයක්ම ලබාගත් ලකුණු සාමාන්‍යයෙන් 1.19කින් ඉහළයි කියලා එකක් දීලා තියෙනවා. අන්තිම දින දෙන සෑම අධ්‍යන පැයම ලබාගත් ලකුණු හරියටම 0.19කින් ඉහළ තමයි කියලා. දැන් බලන්න උසස් පෙළ සිසුන් සාම්පලයක් ඔවුන්ගේ අධ්‍යන පැය සංඛ්‍යාව සහ ලබාගෙන ලකුණු ප්‍රතිශතයෙන් මේ දීලා තියෙනවා. කලිම ලබා ගන්න ලකුණු අතර සම්බන්ධයෙන් දීලා තියෙනවා. විතර මේ CD දෙකෙන් හරි කොයි උත්තරේ? බලන්න ගොඩාදී. තවම දාන්නේ නැහැ. විතර හරි උත්තරේ මොකක්ද? දැන් මේ දීලා තියෙන ලකුණු සම්බන්ධයෙන් විතර මේ 100ට ගාණක් ගැන අපිට කියන්න අමාරුයි නේද? 100ට ගාණක් ගැන අපිට කියන්න අමාරුයි. විතර අපිට කියන්න පුළුවන් මේ 0.19 කියලා ගයක් අපිට තියෙනවා. 0.19 කියලා ගයක් අපිට තියෙනවා. විතර ඔකේ අර්ථ දැක්කින් වෙන්නේ පාඩම් කරන පැය සංඛ්‍යාව එකකින් වැඩි කරද්දී ලබා ගන්න ලකුණු සංඛ්‍යාව කොච්චරකින් වැඩි වෙනවද? ලබා ගන්න ලකුණු සංඛ්‍යාව 0.19කින් අවශ්‍ය දත්තයක් දීලා නැහැ ඊතර නේද? ඊතර මේකත් වැරදි. මොකද 100ට අගයක් ගැන කියන්න අපිට අදාළ මොකුත් එහෙම දත්තයක් දීලා නැහැ. ඊතර කියලා තියෙන ලකුණු සංඛ්‍යාව සහ
ඇය සංඛ්‍යාව අතර සම්බන්ධය. උත්තරේ එකත් වැරදි උත්තරේ නะ. උත්තරේ හරි උත්තරේ මොකද්ද? හරි උත්තරේ මෙන්න මේ D D පමණක් නිවැරදි කියන එක. කියන්නේ සෑම අධ්‍යයනයේ පැයක්ම ලබාගත් ලකුණු හරියටම 0.19 කින් ඉහළ තමයි. මේ ධන ලකුණු ඉස්සරහ තියෙන. කියන්නේ පැයකින් වැඩි කරද්දි පාඩම් කරන කාලේ ලකුණු උච්චරකේ වැඩි වෙනවා. 0.19 කින් ලකුණු ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් D තමයි හරි උත්තරේ. ඊට පස්සේ බලන්න මේ අන්තිම ගාන සමාගමක සියලු ශාඛාවන්හි විකිරුම් ආදායම් සහ වෙළඳ ප්‍රවර්ධන පිරිවැය පහත ප්‍රතිපායන ශ්‍රිත ස්ථාපනය කරන ලදී. සම්මාගමක සියලු ශාඛාවන්හි විකිරුම් ආදායම් හා වෙළඳ ප්‍රවර්ධන පිරිවැය අතර පහත ප්‍රතිපාන ශ්‍රිතය ස්ථාපනය කරන ලදී. දීලා තියෙනවා y සමානයි 3000යි ධන 6.5x කියලා. මේ කලින් වගේම තමයි ඇඩ්වර්ටයිසින් වියදමයි විකිරුම් ආදායම් y. ඇඩ්වර්ටයිසින් වියදම වෙනස් කරද්දී කොහොමද වෙනස් වෙන්නේ කියලා දීලා තියෙනවා. මේ සමාගමේ ශාඛාවන් දෙකක් අතර වෙළඳ ප්‍රවර්ධන පිරිවැය රුපියල් 75000කින් වෙනස් වෙනවා. x වෙනස් වෙනවලු 75000කින්. එම් ශාඛා අතර අපේක්ෂිත විකිරුම් ආදායම් අතර වෙනස කොච්චරද කියලා අහන්න. විකිරුම් ආදායම් අතර x ගේ වෙනස දීලා තියෙනවා කොච්චරද? 75යිලු. එහෙනම් y ගේ වෙනස කොච්චරයිද කියලා අහන්න. දාන්න බලන්න උත්තරේ. කොහොමද ඒක හදන්නේ? දැන් අපි දන්නවා x ගේ ඒකක එකකින් වෙනස් කරද්දි y ගේ මොකද වෙන්නේ? y ගේ වැඩි වෙනවා කොච්චරකින්ද? y ගේ වැඩි වෙනවා මෙන්න මේ 6.5කින්. එහෙනම් දැන් මේ මේ අපේ මේ අපේ a කියන අපේ a කියන කඩේ කියන අපේ a කියන ශාඛාවයි b කියන ශාඛාවයි අතර වෙනස කොච්චරද? x ගේ වෙනස කොච්චරද? 75000යි. අපි දැක්කා එකකින් වෙනස් වෙද්දි x ගේ y ගේ 6.5කින් වෙනස් වෙනවා. එහෙනම් එකකින් එකකින් වෙනස් වෙද්දි y ගේ 6.5කින් වෙනස් වෙනවා නම් 75000කින් වෙනස් වෙද්දි y ගේ කොච්චරක වැඩි වෙද්ද? එකකින් වෙනස් වෙද්දි 6.5යි නම් 75000කින් වෙනස් වෙද්දි කොච්චරක වෙනස් වෙනවද? 6.5 ඒවා 75000ක් නේ. කියන්නේ 480500. එහෙනම් විකුණුම් පිරිවැය වෙනස 75000ක් නම් සෝරි මේ වෙළඳ ප්‍රවර්ධන පිරිවැය වෙනස 75000ක් නම් විකුණුම් ආදායම වෙනස කොච්චරද? 480500ක්. හොඳයි උත්තරේ දාලා තිනවා 480500. දැන් ඉතුරු වෙච්ච ප්‍රශ්න තියෙනවා, ඒ ටික ඔයගොල්ලෝ ගෙදරදී කරා. මේ ප්‍රශ්නෙත් කළා 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 කත් කළා. අන්තිම ඉතුරු වෙච්ච ප්‍රශ්න ටික ඔයගොල්ලෝ ගෙදරදී කරන්න. හරි මට මෙන්න මේකටත් උත්තරේ කියන්න. අපි අන්තිම ප්‍රශ්න ඉදිරියට කරමු. නිර්ණය සංගුණකය. දැන් මෙතන සිම්පල් ආර් වර්ගය දීලා තියෙනවා. අපි බහුලව භාවිතා කරන්නේ කැපිටල් ආර් වර්ගය. හරි. එතන කැපිටල් ආර් වර්ගය වෙන නිර්ණය සංගුණකය මගින් මොකද්ද විස්තර වෙන්නේ කියලා දීලා දෙන උත්තර හතරක්. මොකද උත්තරේ? ඒද බීද සීද රීද කියලා කියන්නේ.
හරි උත්තර. ඒද බීද සීද ඩීද. දැන් බලන්න උත්තර. කියද බලන්න ප්‍රශ්න කියල නිර්ණය සංගුණකය කැපිටල් ආර් වර්ගය හරි සිම්පල් ආර් වර්ගය මගින් අපේ මේ නිර්ණය සංගුණකය මගින් වයි මගින් විස්තර කරන එක්සි බීටාගයන් මගින් විස්තර කරන වයිහි විපතන පදය මගින් විස්තර කරන වයිහි ප්‍රතිපාන ආකෘති මගින් විස්තර කරන වයිහි මුළු විචරණය ප්‍රතිශතය මිනුම පෙන්නුම් කරයි. කොකද හරි උත්තර. දැන් අපි දන්නවා නිර්ණය සංගුණකයෙන් විස්තර කරන්නේ විචලනයක ප්‍රතිශතයක් තමයි. නිර්ණය සංගුණකයේ දශමාවක් 9.7ක් කියලා කියන්නේ මොකක් හරි විචලනයක 97ක් කට්ටියක් එකතුලා විස්තර කරන එකක් තමයි කියන්නේ. මොන මොන කට්ටියද මොකකද? අපි ලියන්නේ y සමානයි මොකක් හරි y සමානයි a ධන 2.5 x1 ධන 3.5 x2 හොමන ලියන්නේ නේද? ඊතර මේ නිර්ණය සංගුණකයේ හම්බෙන්නේ මොකද? නිර්ණය සංගුණකයේ හම්බෙන්නේ පරායත්ත විචලනයේ විචලනයෙන් පරායත් විචලනයේ විචලනයෙන් පරායත් විචලන කියලා කියන්නේ සාමාන්‍ය y නේද? y ගේ විචලනයෙන් කොච්චර ප්‍රතිශතයක් විස්තර කරනවද කියලා කවුරු එකතු වෙලාද? කවුරු එකතු වෙලාද? ස්වයත් විචලනේ ඔක්කොම සාමූහිකව එකතු වෙලා. ස්වයත් විචලන ඔක්කොම සාමූහිකව කියන එකට තව වචනයක් මොකද්ද? ප්‍රතිපායන ආකෘතිය කියන එක නේද? ස්වයත් විචලනේ ඔක්කොම එකතු වෙලා අතර සම්බන්ධය තියෙන ආකෘතියනේ ප්‍රතිපායන ආකෘතිය කියලා කියන්නේ. එතන හරි උත්තරේ d. ප්‍රතිපායන ආකෘතිය මගින් විස්තර කරන y හි මුළු විචලන ප්‍රතිශතය තමයි නිර්ණය සංගුණකය මගින් අපිට කියවෙන්නේ. හරි උත්තරේ දාලා තියෙන d කියලා. හොඳයි. හරි මේ විපතන පදය කියලා කියන්නේ වැරදි පදය. හොඳයි අවශේෂණ පදයට තවත් වචනයක්. හරි එහෙනම් අපි අපේ පාඩම අදට ඉවර කරමු. එතකොට මේ පාඩම ඉවරයි. අපිට අලුත් පාඩමක් ලබන සතිය පටන් ගන්න පුළුවන්. එතකොට දැන් මේ පාඩමේ තව ප්‍රශ්න ඔයගොල්ලෝ කරන්න. දැන් මේ ස්ලයිඩ් සෙට් එකේ තව ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ ප්‍රශ්න දෙක තුනත් කරලා මොනවද ප්‍රශ්න තිබ්බොත් එහෙම මගෙන් ලබන සතියේ අහන්න. එහෙනම් හොඳට වැඩ කරන අපි අතර පාඩම නවත්. ස්තුතියි.